नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। පින්වත්නි අපි අද උදේවරුවේ ඉගෙන ගත්තේ දීඝ නිකායට ඇති දේශනාවක් වන මහා ගෝවින්ද සූත්‍රය. දැන් හවස්වරුවේ අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට ඇති දේශනාවක්. මේ දේශනාවේ නම දේවදහ සූත්‍රය. ඔබ දන්නවා කිඹුල්වත් නුවර ඊළඟ නුවර මොකද්ද? දෙව්දහ නුවර. එතකොට මේ දේවදහ කියන නගරේ සාක්‍යයන්ටයි නියම් ගමක්. ඒ දේවදහ නගරයේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දි ලුම්බිනි උයනට පැමිණුණා. එතනදී තමයි උන්වහන්සේ මේ දේශනාව කරන්නේ. මේ දේශනාවේ ඇතුළත් වෙන්නේ අපි සාමාන්‍යයෙන් විවහාර කියනවා දැන ගියොත් කතරගම, අනිත් එක මොකද්ද? නොදැන ගියොත් අතරමඟ. ඒ වගේ මේ නොදැන යන පිරිසක් දැනුවත් කරන්න උන්වහන්සේ ගත්තු උත්සාහයක්. ඊළඟට ඒකෙදි බුදු කෙනෙක් මේ ලෝකයාට දැනුවත් මාර්ගයේ පෙන්වන්නේ කොහොමද කියන එක. ඔබ දන්නවා බුද්ධ කාලේ සමාජයට මහා බලපෑමක් කළා ඒ කාලේ හිටපු ශාස්ත්‍රවරු. එක්කෙනෙක් තමයි නිගණ්ඨ නාථපුත්‍ර. ඊළඟට මක්කලි ගෝසාල, ආජිතකේස කම්බලි, පකුද කච්චායන ආදී වශයෙන් ඉන්නවනේ. ඒගොල්ලන්ට කියන්න අපි කවුද? හය කල්ලිය. එතකොට මේගොල්ලෝ ගැන එක දේශනාවක තියෙනවා මක්කලි ගෝසාල ගැන. මක්කලි ගෝසාල කිව්වා මොකද? යා කිව්වේ කිසි උත්සාහයක් කරන්න ඕනේ නැහැ, කන්දක් උඩට නැගලා නූල් බෝලයක් අතට අරන් ඔයගේ නූලේ කොන අරගෙන ඈතට විසිකලාට පස්සේ ඒ නූලේ දුර ප්‍රමාණයට විතරයි ඒ නූල් පන්දු යන්නේ. ඊට පස්සේ ඉවර වෙනවා. ඒ වගේ අපි හැම කෙනෙක්ම 84,000 යෝනිවල ඉපදිලා මැරෙන්න ඕනේ කියලා. ඒක කොච්චර සමාජයට ගියාද කියනවා නම් අදත් මිනිස්සු කියන්නේ ඒක. ඉන්දියාවේ අදත් මිනිස්සු කියන්නේ 84,000ක්, අපි 84,000 84,000 අදත් අපි උපදෙලා මේක ඉවර වෙන්න ඉපෑ 84,000 ගිහිල්ලා. ඒ කියන්නේ අද එතකොට බලන්න මේ මක්කලි ගෝසාල කියාපු මතේ මේ සමාජයට කොච්චර කා වැදුනද. ඉතින් මක්කලි ගෝසාල කිව්වා මේ වීරිය කියන එක බොරු දෙයක් කිව්වා. බොරු වැඩක් කිව්වා. මේ ජීවිත අවබෝධය පිණිස වීරිය ගන්නවා කියන එක ඒක බොරු දෙයක් කිව්වා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ විදිහට උපදින්න ඕනේ කියලා මෙයා දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, මිනිස් ලෝක ගැන, උපදින ක්‍රම ගැන ලොකු ලිස්ට් එකක් කිව්වා. මිනිස්සු හිතුවා මේක හරි, ඉතින් අපිට එහෙනම් උත්සාහ කරන්න දෙයක් නැහැ කියලා. එක දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ මක්කල කියන මේ පුද්ගලයා මේ සමාජයේ අල්ලන්නේ මාළුකාරයෙක්, මාළු මරණ මිනිස්සෙක් කෙමනක් කටොල්ල තියෙනා වගේ කිව්වා. මක්කලි මේ මිනිස්සුන්ව දැහැගන්න මත ඉදිරිපත් කළා. මේ මිනිස්සුන්ගේ මතයට හිර කරන්නේ. ඊට පස්සේ ආයෙකින් ගැලවෙන්නේ නැහැ. ඉතින් අදත් මං කිව්වා දැන් හිමාල වනයේ ඉන්න තපස්සු
තාපසවරු අසුරු කරන එකට අපි දන්නවා ඒගොල්ලෝ කියන්නේ තේ මතයමයි. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මතේ කොහෙන්ද ආවේ? මේ මතේ කවුද ඉස්සල්ලාම ඉදිරිපත් කළේ කියලා දන්නේ නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අපි දන්නවා මේක කාගේ මතයක්ද කියලා. ඒ වගේ තව එක්කෙනෙක් විශාල බලපෑමක් කළා. ඒ තමයි නිගණ්ඨනාත පුත්‍ර. ඉතින් නිගණ්ඨනාත පුත්‍ර කියපු දේ ඊට වෙනස්. ඉතින් හැබැයි ඉතින් නිගණ්ඨනාත පුත්‍රත් හොඳ කෙනෙක් නෙවෙයි. එයා බුදුරජාන් වහන්සේ වැටෙන්නේ කවදද? ඒක නැති වෙන්නේ කවදද කියලා ඒ තම තමන්ට අභියෝගයක් හැටියට බලනවා මිස මේක ඇත්ත නැත්ත සෙවිල්ලක් නැහැ. ඒ නිසා අපි දන්නවා උපාලි ගෘහපතිව මෙහෙව්වා. ඊළඟට සිය සේනාපති මෙහෙව්වා. අබේ රාජකුමාරයා මෙහෙව්වා. ඊළඟට චිත්ත ගෘහපතිව පිරිස මැද්දේ පල් කරන්න හැදුවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් නිගණ්ඨනාත පුත්‍ර කළා. හැබැයි මේ මෙතෙන්ට ගියා ලොකු පිරිසක්. පිරිසක් ගිහිල්ලා එතකොට ඒ පිරිස නිගණ්ඨනාත පුත්‍ර කියන විදියට කරගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් මේ කොහෙදද වදාලේ මේක? ඔව් දෙව්දා නගරේ ලුම්බිනි සල්ලුවේනේදී. මේ ලෝකේ ඉන්නවා ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මනෝරු මෙන්න මෙහෙමයි තමන්ගේ ශ්‍රාවකින්ට කියන්නේ. කොහොමද කියන්නේ? මේ පුද්ගලයා, මේ පුද්ගලයා කිව්වේ මේ මිනිසයා සැපක් විඳිනවද? එහෙම නැත්නම් දුකක් විඳිනවද? මේ සැප දුක දෙක. එහෙම නැත්නම් දුක් සැප රහිත උපේක්ෂාවක් විඳිනවද? එතකොට කීයක් තියෙනවද? ඔව් තුනයි. සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේඳුනද මේ සෑම විඳීමක්ම පෙර කරපු දෙයක විපාකයක්. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම කියන අය ඉන්නවා. ඊට පස්සේ කියනවා මේ පෙර කරපු විපාකයක් නිසා මේ පුරාණ කර්මය නැති කරන්න නුඹලා ශරීරයට වද දීපන්. අලුත් කර්ම නොකර හිටින්. ආයෙත් එතකොට කර්ම රැස් වෙන්නේ නැති වෙනකොට, රැස් වෙන්නේ නැති වෙනකොට මේ කර්මයක් ක්ෂය වෙලා යනවා. කර්මයක් ක්ෂය වෙනකොට දුක ක්ෂය වෙනවා. දුක ක්ෂය වෙනකොට සැප දුක් උපේක්ෂා කියන වේදනා ක්ෂය වෙලා යනවා. එතකොට උඹලාගේ සියලුම දුක් දිරවල ගියා වෙනවා කියලා කියනවා. කියන මහණෙනි කවුද මෙහෙම කියන්නේ? මහණනි මෙහෙම කියන්නේ නිගණ්ඨයෝ. කවුද මෙහෙම කියන්නේ? නිගණ්ඨයෝ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියනවා, මහණනි මම මේ නිගණ්ඨයන් ළඟට ගියා. ගිහින් මම ඒගොල්ලන්ගෙන් ඇහුවා, හැබෑද නිගණ්ඨේනි, ඔහෙලා මේ වගේ මතයක්ද දරන්නේ? මොකක්ද මේ මතේ? මේ මිනිස්සයා, මේ සත්වයා සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා විඳිනවාද? මේ සියල්ල පෙර කරපු කර්ම විපාකයක්. එතකොට පෙර කරපු කර්මෙන් නම් මේ විඳින්නේ. මේ පුරාණ කර්ම නැති කරන්න නම් නුඹලා කරන්න ඕනේ ශරීරයට දුක් දීමයි. ශරීරයට දුක් දීලා පරණ කර්ම නැති කර කර අලුත් කර්ම නොකර ඉන්න. එතකොට මේ කර්ම රැස් වෙන්නේ. රැස් වෙන්නේ නැති වෙනකොට කර්මය ක්ෂය වෙලා යනවා. කර්මය ක්ෂය වෙනකොට දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වෙනකොට ක්ෂය වෙනවා කියන්නේ? ඔව්, ගෙවිලා යනවා. එතකොට වේදනා, සැප දුක් උපේක්ෂා වේදනා ගෙවිලා යනවා. එතකොට මේ සියලුම දුක් දිරවල යනවා කියලා මේ මතය දරනවාද කියලා අහනවා. එතකොට ඒගොල්ලෝ කියනවා, බුදුරජාණන් වහන්සේට කියනවා, බවත් ගෞතමීනි, ඔව් අපි ඒ මතේ තමයි විශ්වාස කරගෙන මේ තපස් කරන්නේ කියලා. කවුද කියන්නේ? අර නිගණ්ඨ ශ්‍රාවක පිරිස. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම ඉතින් ඒගොල්ලන්ගෙන් ඇහුවා, එතකොට ඔහෙලා හරියටම දන්නවද කලින් තමන් හිටියා කියලා? කලින් ජීවිතවල තමන් හිටියා කියලා දන්නවද? එහෙම නැත්නම් හිටියේ නැහැ කියලා දන්නවද? එතකොට මේකට උත්තර දුන්නේ නැහැ. ඒ ගැන නම් අපි දන්නේ නැහැ කිව්වා. දැන් නිගණ්ඨනාත පුත්‍ර ඉගෙනුවේ කොහොමද? නුඹලා යම් සැපක්, යම් දුකක්, යම් උපේක්ෂාවක් විඳින දේ සියල්ලම පෙර ජීවිතයක කරපු කර්මයේ විපාක. මේ සැප දුක් උපේක්ෂා ඔක්කොම. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, පෙර ජීවිතවල ඔබ හිටියාද කියලා ඔබ දන්නවද? ඔබ හිටියේ නැහැ කියලා දන්නවද කියලා හම්බවෙච්ච කෝ දන්නේ නැහැ කිව්වා අපි ඒක. ඊට පස්සේ හා. ඒත් ඔබ දැන් ඔබලා ඔබට ඔයගලන්ට උගන්වන්නේ නිගණ්ඨනාත පුත්‍ර කොහොමද? සැපක්, දුකක්, උපේක්ෂාවක් ඇද්ද මේ ඔක්කොම පෙර ජීවිතයක කරපු කර්ම විපාක. ඒත් ඔබ ඔබ දන්නවද ඔබ පෙර ජීවිතේ කර්ම කළා කියලා? පාප කර්ම කළා කියලා?
දන්නේ නැහැ කිව්වා. කලේ නැහැ කියලා දන්නවද කියලා ඇහුවා. ඒ දන්නෙත් නැහැ කිව්වා. හරි. එතකොට දැන් ඔබ පුළුවන් තරම් ශරීරයට දුක් දෙනවා. එතකොට ඔබ දන්නවද අපි පෙර ජීවිතේ මෙබඳු පාප කර්ම කළා තියෙනවා. නැහැ එහෙම දන්නෙත් නැහැ කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේව හරි. එහෙනම් ඒක දන්නෙත් නැහනේ. එහෙනම් දැන් එහෙනම් මේකට උත්තර දෙන්නකෝ. දැන් ඔබ දැන් සෑහෙන කාලයක් දැන් ඔන්න ශරීරයට දුක් දෙනවා. ශරීරෙ දුක් දෙන මොනවද වෙන දුක්? ඔව් දැන් තල්ලට වලින් කෙස් සුදුරනවා. ඊළඟ නියපොත්තිනුත් කෙස් සුදුරනවා. ඊළඟට නාන්නේ නැහැ. දත් මදින්නේ නැහැ. දවසට එක වේලක් උදේ වරි වතු ටිකක් බොනවා. හිටගෙන මෙන්න මෙහෙම අතට අරගෙන ඊරවසේ ඇඟිලි වලින් ලෙවලව කෑම කනවා. ඊළඟට දිසා වස්ත්‍ර කොට ඉන්නවා. සීතල වෙනකොට සීතලෙන් දුක් විඳිනවා. රාත්‍රි කාලෙට රස්සෙන් දුක් විඳිනවා. මුළු ඇගේම සත්තු වහලා ඉඳිද්දි සත්තුන්ට වහන්න දීලා දුක් විඳිනවා. ඉතින් මෙහෙම දුක් විඳින වාසය කරද්දී ඕගොල්ලන්ට දැන් තේරෙනවද දැන් මම මෙච්චර දුකක් ඉවර කළා තියෙනවා. තාම මට මෙච්චරක් ඉවර කරන්න තියෙනවා. මේ කොටස මම ඉවර කරාට පස්සේ මගේ දුක් ටික ඉවරයි කියලා ඔබ දන්නවද? අනේ එහෙම දෙයක් අපි දන්නේ නැහැ. එතකොට වෙන එතකොට ඔබ මේව දන්නවද කියලා ඇහුවා. මෙන්න මෙහෙම මේ ජීවිතේ කුසල් මෙව්වා අකුසල් මෙව්වා. අකුසල් ප්‍රහාණය කරන්නේ මෙහෙමයි කුසල් උපදවාගන්නේ මෙහෙමයි. ඒක දන්නවද කියලා ඇහුවා. ඒක දන්නෙත් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකීන්ට කියනවා නිගණ්ඨ ශ්‍රාවකීන්ට නිගණ්ඨවරුනි දැන් ඔහෙලගෙන් මං ඇහුවා කලින් ජීවිතේ ඉපදිලා හිටියද නැද්ද කියලා. ඒක දන්නෙත් නෑ. කලින් ජීවිතේ පව් කළාද නැද්ද කියලා ඇහුවා. ඒක දන්නෙත් නෑ. කලින් ජීවිතේ මෙවැනි පව් කළාද කියලා ඇහුවා. ඒක දන්නෙත් නෑ. ඊළඟට මං එහෙම අඩු ගානේ දැන් මේ තපස් කරලා මෙච්චර දැන් මෙච්චර දුක් ඉවරයි. දැන් මෙච්චරක් තව තියෙනවා. ඒ කොටස ඉවර කරාම විඳවලා දුක ඉවරයි කියලා දන්නවද? ඒක දන්නෙත් නෑ. ඊරස් මං ඇහුවා ඔබ මේ ජීවිතේදීම අකුසල් මොනවද කියලා දන්නවද? ඒ අකුසල් නැති කරන්න කොහොමද කියලා දන්නවද? කුසල් මොනවද කියලා දන්නවද? කුසල් වඩන්නේ කොහොමද කියලා දන්නවද? ඒක දන්නෙත්. ඉතින් මේ මොකවත් දන්නේ නැත්නම් ඔබ අර කතාව කියන්න බෑ කිව්වා. මොකද්ද? මේ සත්‍ය සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා විඳිනවා දේ හැම දෙයක්ම පෙර කර්මයක විපාකයක් කියලා ඔබට කියන්න බෑ කිව්වා. කටක් කරලා මොකද මුකුත් දන්නේ. ඊළඟට පැරණි කර්ම නැති කිරීමට ශරීරයට දුක් දෙන්න ඕනේ. අලුත් කර්ම නොකර ඉන්න ඕනේ. එතකොට කර්ම රැස් නොකර ඉන්නකොට කර්මයේ ක්ෂය වෙනවා. කර්ම ක්ෂය වෙනකොට දුක ක්ෂය වෙනවා. දුක ක්ෂය වෙනකොට වේදනා ක්ෂය වෙනවා. එතකොට දුක් ඉවර වෙනවා කියලා මේක කටක් කළා ඔබට කියන්න කරුණක් නැහැ කිව්වා. හැබැයි නිගණ්ඨවරුනි ඔබෙන් අහද්දී ඔබ හොඳටම දැනගෙන හිටියා නම් අපි කලින් ජීවත් වෙලා හිටියා හරි නැහැ හරි කියන කාරණාව එතකොට එතන සාධාරණ පදනමක් තියෙනවා. ඔබ හරියටම දන්නවා නම් කලින් පව් කළා පව් කළේ නැහැ කියන කාරණේ එතනත් සාධාරණ පදනමක් තියෙනවා. ඔබ හරියටම දන්නවා නම් කලින් අපි මේවනි මෙවැනි පව් කළා තියෙනවා කියලා එතනත් සාධාරණ පදනමක් තියෙනවා. ඔබ හරියටම දන්නවා නම් මින් මෙච්චර දැන් මං තපස් කළා මෙච්චර දැන් පව් ඉවර කළා තියෙනවා. දැන් මට තව මෙච්චරක් ඉවර කරන්න තියෙනවා. මේක කරපු ගමන් මගේ දුක් ටික ඉවරයි. මේ එක්කම දිරෝල යනවා කියලා ඔබ දන්නවද? ඔබ දන්නවනම් ඒකේ සාධාරණ පදනමක් තියෙනවා. ඊළඟට ඔබ දන්නවනම් කුසල් මෙව්වා අකුසල් මෙව්වා කියලා අකුසල් වඩන්නේ මෙහිමයි අකුසල් ප්‍රහාණය කරන්නේ මෙහිමයි කියලා දන්නවනම් ඔබට යම්කිසි සාධාරණ පදනමක් තියෙනවා. අර කලින් කතාව කියන්න. මොකක්ද ඒ කතාව? ඔව් මේ සත්‍ය යම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා විඳින්නේ පෙර කරපු කර්ම විපාකයකින්. එතකොට ඒ නිසා මේ පැරණි කර්ම නැති කරන්න ශරීරයට දුක් දෙන්න ඕනේ. අලුත් කර්ම නොකර ඉන්න ඕනේ. එතකොට මේ කර්ම රැස් වෙන්නේ නැති වුනහම කර්ම සේ වෙනවා. එතකොට දුක සේ වෙනවා. එතකොට වේදනා සේ වෙනවා. එතකොට දුක් සම්පූර්ණයෙන්ම
අවසංගනවකල කියන්න පුළුවන්කමක් ඔබට තියෙනවා ඔබ ඒ කාරණාවල් දන්නවනම්. ඊරෝසි බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. කියනවා මේ නිගණ්ඨේනි උන මිනිස්සෙකුට හුලකින් විස පොවාපු හුලකින් විදිනවා කවුරු හරි කෙනෙක් කීතලය ඔව් හුලක් විදිනවා. විද්දට පස්සේ ආගේ අර විස පොවාපු ඒ අර කටුව ඇඟේ කිඳා වහිනවා. දැන් හුල ඇද්ද කියලා දැන් කටුව ඉතුරු වෙලාන්නේ. ඊට පස්සේ මෙයාගේ ඥාති එකතු වෙලා මොකද කරන්නේ? මේ කෙනාව එක්කගෙන යනවා වෛද්‍යවරයෙක් ගාවට, සල්ල වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සල්ල වෛද්‍යවරයා මොකද කරන්නේ? තියුණු කටුවක් ගෙනල්ලා අර හුල වැදිච්ච තැන හොඳට පාදනවා. පාදනකොට මෙයා විශාල වේදනාවක් විඳිනවා. ඊට පස්සේ අර ඇතුළට බැහැලා තියෙනවා විස කටුව. එතකොට අර කටුව අරන් දාන අඬුවෙන් අර මස් පාදලා අස්සර දාලා අර කටුව ඇදලා ගන්නවා. එතකොටත් ඒ හේතුවෙන් එයා වේදනාවක් කිනිනවා. ඊට පස්සේ ඒ තුවාලේ හෝදනවා. විස තියෙනවනේ. තුවාලේ හෝදනවා. හෝදනකටත් ඒ හේතුවෙන් වේදනාවක් විඳිනවා. ඊට පස්සේ ඒ තුවාලෙට බෙහෙත් දානවා. බෙහෙත් වලුත් එයා විශාල වේදනාවක් විඳිනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ ටික ටික අර තුවාලේ සනීප වෙලා සම්පූර්ණයෙන් සුවපත් වෙලා එයාට පරණ විදිහට හොඳට නිදහසේ යන්න එන්න පුළුවන්කම ලැබෙනවා. දැන් එතකොට එයාට මෙහෙම හිතෙනවා, මට විසපුවාපු මේ හුලකින් විදලා මං හරි දුකකට පත් වුණා. ඊට පස්සේ මේක ඒ හුල අයින් කරාට පස්සේ ඒ හුලේ තුඩ ශරීරය ඇතුලේ හිටියා. එතකොට මගේ යාළුව මාව වෛද්‍යවරයෙක් ගාවට එක්කන් ගියා. වෛද්‍යවරයා මේ අඬු වලින් එහාට මෙහාට කර කර සුවාල මස මේ කටුව හොයද්දි මං හරි දුකක් වින්දා. ඊට පස්සේ කටුව අරන් දාන අඬුවෙන් මස් පාදලා මේ කටුව අල්ලලා අදිද්දි මං විශාල දුකක් වින්දා. ඊට පස්සේ මේ තුවාලේ හොදද්දි මං විශාල දුකක් වින්දා. ඊට පස්සේ මේ තුවාලේ බෙහෙත් දමද්දි මං විශාල දුකක් වින්දා. හැබැයි දැන් ටික ටික ඊට පස්සේ ටික මේ තුවාලේ සනීප වෙලා දැන් සම්පූර්ණයෙන්ම සනීප වෙලා දැන් මට ඕන තැනක නිදහසේ යන්න පුළුවන්. එතකොට මේ විදිහේ එකක් තමයි කිව්ව වමනා. ඔයගොල්ලෝ දුක් විඳිනවා නම් මේ විදිහ එකක් ඕනේ කිව්වා. මොකද මේ තුවාලේ සනීප වෙච්ච එකේනා දන්නව මට මේ ඊතලේ විද්දා. එතකොට මේ ඊතලේ මේ කුල විද්දට පස්සේ විස සහිත හුල මේ මාස් ඇතුළට කාවැදුනා. ඊර්වසියාව දොස්තරරු ගාවට එක්කන් ගියා. ඒ දොස්තරරු මේක පාදලයි මේ තුවාලේ අර මොකද්ද හුල විස හුල ඇදලා ගත්තා. ඊට පස්සේ තුවාලේ හේදුවා. ඊට පස්සේ බෙහෙත් දැවුවා. ඊට පස්සේ පරිස්සම් වෙන්න ගියා. මෙහෙම කරගෙන ගියාට පස්සේ මම සනීප වුණා. එතකොට එයා පටන් ගත්ත වෙලාව ඉඳලා එයාට මොකද්ද වුනේ? කොහොමද මේක වුනේ කියලා? එයා එකක් එකක් ගානේ වෙච්ච සිද්ධිය දන්නවා. ඒ ක්‍රමක්‍රමයෙන් ඒකෙන් එයා විසදුමට ආපු හැටි දන්නවා. එයා සනීප වෙච්ච හැටි දන්නවා. ඒ වගේ දැන් ඕගොල්ලන්ගේ කතාවෙත් එහෙම එකක් ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඕගොල්ලෝ කියනවා කතාවක්. එතකොට මේ කතාවටත් එහෙම වැඩපිළිවෙලක් ඕනේ. නමුත් දැන් ඕගොල්ලෝ දන්නවනම් බුදුරජාන් වහන්සේ යන දැන් ඕගොල්ලෝ දන්නවනම් ඕගොල්ලෝ දන්නවා. දැන් මොකද්ද දන්නේ? අපි ඉස්සර හිටියා. එතන ඕගොල්ලෝ දන්නවනම් අපි ඉස්සර ඉඳලා අපි කර්ම කළා. ඒකත් දන්නවනම් ඊළඟට ඕගොල්ලෝ දන්නවනම් අපි මේ පව් කළා. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවනම් මේ පව් නැති කරන්න අපි මෙච්චර තපස් මෙච්චර අපි මෙච්චර ප්‍රමාණයකට මෙච්චර මහන්සි වුණා. මෙච්චර අපි ශාරීරයට දුක් දුන්නා. එතකොට මෙච්චර ප්‍රමාණයක් ඉවර වුණා. තව මෙච්චරක් අපිට දුක් විඳින්න තියෙනවා. එතකොට මේ ප්‍රමාණය ඉවර වෙනවා කියලා අන්න එහෙම වුණා නම් අර කතාව හරි කිව්වා. කොයි කතාවද? ඔව්, මනුස්සයෙක් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා විඳිනවා දී සෑම දෙයක්ම පෙර කර්මෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ කියලා ඒ කතාව එතකොට ගැළපෙනවා කිව්වා. ඊළඟට මේ පැරණි කර්මය නැති කරන්න තියෙන්නේ ශරීරයට දුක් දීලා. එතකොට ඒක ගැළපෙනවා කිව්වා ඒ කතාව. ඒ අලුත් කර්ම නොකර ඉඳලා එතකොට කර්මය රැස් කරන්න නැතුව ඉඳලා එතකොට කර්මය සේවනකොට දුක සේවෙනවා නම් දුක සේවනකොට වේදනා සේවෙනවා නම් එයා ඊට පස්සේ දුක අවසන් වෙනවා නම් ඒ කතාව ඒකටම හරි කිව්වා. එතකොට යම් කිසි ප්‍රමාණයකට ඕගොල්ලෝ කියන එකේ මේ
ඔගොල්ලෝ දන්නවා ඉතින් උනේ මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ මොකද්ද නමුත් නිගණ්ඨෝරණි බුදුරජාන් වහන්සේ දැන් නමුත් නිගණ්ඨෝරණි දැන් ඔහිලා දන්නේ දැන් ඔහිලා දැන් මේ කතාවක් කිය කියනවා මොකද්ද කතාව සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා මේ හැම දෙයක්ම පෙර කරපු කර්මයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් ඕගොල්ලන්ගෙන් අහුවාම ඔගොල්ලෝ පෙර කරපු කර්මයක් ගැන කතා කරන පෙර උන්නද නැද්ද කියලා එහෙම දන්නේ නැහැ කියනවා ඊට පස්සේ පෙර කර්ම කළාද නැද්ද කියලා එහෙම ඒත් දන්නේ නැහැ කියනවා පෙර පව් කළාද කියලා එහෙම ඒත් දන්නේ නැහැ කියනවා මෙතෙක් දුක් දීලා ශරීරයට දැන් මෙච්චරක් ඉවර වෙලා තව මෙච්චරක් තියෙනවා ඒ ටික දැන් මේ දුක් මේ කෝස් එක කළාම ඉවර වෙනවා කියලා එහෙම දන්නවද කියලා එහෙම ඒක දන්නේත් නැහැ එතකොට ඔබ කුසල් ගැන දන්නේත් නැහැ. කුසල් වඩන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. අකුසල් ගැන දන්නේත් නැහැ. නමුත් මේ කතාව කරගෙන කියාගෙන යනවා. මොකද්ද මේ කතාවේ තේරුම කියලා ඇහුවා. එතකොට ඒ නිගණ්ඨවරු බුදුරජාණන් වහන්සේට කියනවා බවත් ගෞතමයෙනි අපිට මේක ඉගැන්නුවේ නිගණ්ඨ නාථ පුත්‍ර. කවුද අපිට ඉගැන්නේ මේක? නිගණ්ඨ නාථ පුත්‍ර කියනවා උන්නෙහි සීමසේ කෙනෙක්. නෙවෙයි සබ්බඤ්ඤු සර්වඥයි. ඔව්. සබ්බ දස්සාවී සියල්ල දකිනවා. සර්වඥයි කියන්නේ සියල්ල අවබෝධ කරලා තියෙන්නේ. සබ්බ දස්සාව සියල්ල දකිනවා. අපරිශේෂං ඥාන දස්සනම් පටිජානාති. පරිපූර්ණ ඥාන දර්ශනයක් තියෙනවා කියලා කියනවා. කොහොමද? නිගණ්ඨ පුත්‍ර අනිත්‍යයට කියනවා. එයාගේ ඥානෙ නිගණ්ඨ ඥානත් ඥානෙ කොහොමද? චරතු. ඇවිදිනකටත් තේ ඥානෙ එහෙමම තියෙනවා. තිට්ඨතු. හිටගෙන ඉන්නකොටත් ඒ ඥානෙ එහෙමෝ තියෙනවා සුත්තස්ස නිදාගෙන ඉන්නකොටත් ඒ ඥානෙ වැඩ කරනවා ජාගරස්ස ඇහැරගෙන ඉන්නකොටත් ඒ ඥානෙ වැඩ කරනවා සතතං සමිතං ඥාන දර්ශන පහත්ව හැම තිස්සෙම හැම වෙලාවෙම මේ ඥාන දර්ශනේ තියෙනවා කියලා. ඉතින් මේ කතාව කියලා තමයි ඔබට මතකද ධම්මපදයේ තියෙනවා අර ගරහදින්න කියලා එක්කෙනෙක්ගෙන තියෙනවා අර මේ සිරිගුත්ත ගරහදින්නගේ ප්‍රශ්නේදී. ඉතින් ඒ වගේ අර නොඑක් නොඑක් මේ මතෙත් එක්ක මිනිස්සු හරියට අමාරු වෙටුණා. ඉතින් කියනවා මේ බවත් ගෞතමයන් වහන්සේ උන්නේ තමයි අපිට මේක කියලා දුන්නේ. ඉතින් ඒ නිසා මේ හරි ලස්සන කතාවක් කියනවා. ඉතින් කියනවා අපිට මෙන්න මෙහෙම කිව්වා නිගණ්ඨෝරණේ පුබ්බේව පාපං කම්මං කතං නිගණ්ඨෝරණේ ඔහෙලා සංසාරේ පව කරපු අය තන් හිමාය කටුකය දුක්කර කාරිකය නිජ්ජරේ තේ නිසා මම මේ දැන් මේ ශරීරයේ දුක් දෙන කෝස් එකක් තියෙනවා මේක කරන්න මේක කරලා ඒ පව ටික ඉවර කරන්න එතකොට මේ ආයේ කයින් මුකුත් නොකර ඉන්න වචනෙන් මනසින් මුකුත් නොකර ඉන්න එතකොට අලුතින් පව රැස් වෙන්නේ පරණ කර්ම ඔක්කොම තපස් කරලා නැති වෙලා ගියා අලුතින් කර්ම රැස් වෙන්නේ නැති වෙනකොට කර්ම රැස් වෙන්නේ නැති වෙනකොට දුක රැස් වෙන්නේ දුක රැස් වෙනකොට වේදනාවක් ෂේ වෙලා යනවා වේදනාවක් ෂේ වෙනකොට දුක දිරුල යනවා ඊට පස්සේ කියනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ තංච පනම් මහකං රුච්ඡති චේව කමතිච ඒක අපි හරි කැමතියි කියනවා කවුද කියන්නේ නිගණ්ඨ පිරිස කියන බෞද්ධ ගෞතමයන් වහන්සේ ඒක ඒ මතයට අපි කැමතියි ඒක අපි රුචි කරනවා කියනවා තේන චම්ම අත්තමනාති ඒකට අපි බොහොම සන්තෝෂයෙන් ඉන්නේ කියලා. බුද්ධ දේශනාවක තියෙන මේ ධර්මයේ අල්ලන්න වාසනාව තියෙන මිනිස්සයාට තියෙන ලක්ෂණයක් ගැන. මොකද මේ අතහැරීමේදී අතහරින්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ අපි ගත්තොත් අපි කෙනෙක් ඉන්න පුළුවන් වැරදි මතයක් අල්ලගෙන. නමුත් යා ඒ වැරදි මතය අතහරින්න හැකියාවක් නැහැ දුප්පට නිසග්ගේ. දුප්පට නිසග්ගේ කියන්නේ යාට අතහරින්න අමාරුයි. එතකොට මොකද වෙන්නේ කොච්චර ඇත්ත පෙවුනත් කොච්චර පිරිසිදු ලෙස ඒ කාරණේ පැහැදිලිව පෙවුනත් එයාට අර ගත්තු මතේ අතහරින්න ශක්තියක් නැහැ. ඒගොල්ලන්ට කියන්නේ දුප්පට නිසග්ගී ආදානක් ගාහේ කියලා. ඒ කියන්නේ අත්හරගන්න බැරි අල්ලගත්තු මතයට ග්‍රහණය වෙන දුප්පට නිසග්ගී ආදානක් ගාහේ. ඒගොල්ලන්ට කවදාවත් මේ ධර්මය අල්ලන්න බෑ. ධර්මය අල්ලන්න පුළුවන් වෙන්නේ සුප්පට නිසග්ගී පහසුවෙන් තමන්ගේ දෘෂ්ටි අතාරින්න පුළුවන් අයටයි. පහසුවෙන් තමන්ගේ මතය අතාරින්න පුළුවන් අයට දැන් මේ පහසුවෙන් අතාරින්න බෑ. ඒ කියන්නේ මතෙන් එයා ආස්වාදයක් ලබනවා. ඒ නිසා කෙලින්ම බුදුරජාන් වහන්සේට මේගොල්ල කිව්වා අනේ අපි මේකට
කැමති මේ නිගණ්ඨ නාථ පුත්‍ර කියාපු මේ කතාවට අපි කැමති ඒකට අපි රුචි ඒකෙන් අපි සතුටු වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ එතකොට මහණෙනි මම ඒ නිගණ්ඨයන්ට මෙහෙම කිව්වා නිගණ්ඨ වරුනි මේ ජීවිතයේදී දයාකාරයකින් විපාක දෙන කරුණු පහක් තියෙනවා මේ ජීවිතයේදී දයාකාරයකින් විපාක දෙන කරුණු කීයක්ද පහක් තියෙනවා පළවෙනි එක සද්ධා දෙවෙනි එක රුචි තුන්වෙනි එක අනුස්සව හතරවෙනි එක ආකාර පරිවිතක් පස්වෙනි එක දිට්ටි නිජානක්කන්ත බුදුරජාණන් වහන්සේ වදාලා නිගණ්ඨවරුනි මෙන්න මේ පහ මේ ජීවිතයේදී දයාකාරයකින් විපාක දෙනවා එතකොට ඔබට යම් සද්ධාමත් තියනවාද එතකොට නිගණ්ඨ නාථ පුත්‍ර අතීතය ගැන ඔබට මුකුත් කියලා නැහැ පැහැදිලි දැනුමක් ඔබට නැහැ එතකොට ඒ ගැන ඔබ කොහොමද සද්ධාවට එන්නේ කියලා ඇහුවා එතකොට දැන් අහපු ප්‍රශ්න වලට ඔබට මුකුත් අවබෝධයක් නැහැ එතකොට ඒකට කොහොමද රුචියක් ඇති කරගන්නේ දැන් ඒක අහලා නැහැ එතකොට කොහොමද ස්වයන්ලත් දැනුමක් ඔබට ඒ ගැන තියෙන්නේ දැන් ආකාර කරුණ විමසීමක් ඔබ දැන් කොහොමද කරන්නේ? ඒක අවබෝධයක් ඇති කරගන්නේ කොහොමද? මේ නිසා දැන් මේ ජීවිතයේදී යම් කිසි අපි මතයක් ගන්නව නම් ඒ මතයට වුණා පදනමක් තියෙන්න ඕනේ. ඒ පදනම ඔබට නැහැ. කිව්ව මේ නිසා මම නම් මේ නිගණ්ඨයින්ට කරුණ සහිතව විග්‍රහ කරලා තේරුම් කරලා දෙන්න පුළුවන් බවක් දකින්නේ. ඊරෝසි බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා. නිගණ්ඨිනි එහෙනම් මේකට උත්තර දෙන්න යම් දවසක ඔබ ශාරීරියයට වද දෙනවද වද දෙනකොට ඔබට රිදෙනවද කියලා අහුවා වද දෙනකොට රිදෙනවද වේදනාවක් තියෙනවද එතකොට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා යම් වෙලාවක මේ ශාරීරියයට වද දෙනවද ඒ වෙලාවට මේ ශාරීරියයට රිදෙනවා වේදනාව ඇති වෙනවා යම් වෙලාවක මේ ශාරීරියයට වද දෙන්නේ නැද්ද ඒ වෙලාවට රිදිල්ලක් ඇති වෙන්නේ නෑ කිව්වා නිගණ්ඨ පිරිසකුව බවත් ගෞතමින ඒක ඇත්ත අපිට යම් වෙලාවක මේ ශරීරයට උපක්‍රමයෙන් වද දෙනවාද එතකොට අපේ ශරීරයට අපිට හරියට වේදනාවක් එනවා අපිට රිදෙනවා හැබැයි යම් වෙලාවක අපි ශරීරයට උපක්‍රම කරන්නේ නැද්ද වද දෙන්නේ නැද්ද එතකොට අපට රිදෙන්නේ නැහැ වේදනාවක් එන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට එහෙමනම් මේ නිගණ්ඨවරුනි දැන් උපක්‍රම කරන්න ඕනේ නම් රිදෙන්න වේදනාව එන්න ඕනේ නම් රිදෙන්න. එතකොට යස්මින්ගෝ සමේ තිබ්බෝ උපක්කමෝති තිබ්බම් පදානම්. තිබ්බා තස්මින් සමේ උපක්කමික දුක්ඛා. එතකොට ඒ වෙලාවට ඔබට ශරීරයට වද දෙද්දි ඒ වද දෙන හැම වෙලාවකද ඔබ මහත් දුකකට වේදනාවකට පීඩාවකට පත් වෙනවා නම් යම් වෙලාවක ඔබ ශරීරයට වද දෙන්නේ නැති වෙලාවට ඔබට රිදුම් කන්නේ නැත්තම් එනං අර කියාපික ගැළපෙන්නේ නැහැ නේ කිව්වා. ඇයි යම් කිසි සැපයක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් විඳින්නේ පෙර කර්මේ නම් මේ කියාපු එක බොරු කිව්වා. දැන් අපිට තේරුණා නේ කියපේක. දැන් පෙර කර්මෙන් නම් මේ මිදවන්නේ එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද මෙහෙම කියන්නේ කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. යම් වෙලාවක ශරීරයට උපක්‍රමෙන් දුක දෙන්නකට රිදෙන්නත් ඒ උපක්‍රමෙන් නවත්තපු ගමන් රිදීල නැති වෙනවා නම් එහෙනම් පෙර කරපු එකත් මේක කොහොමද තියෙන්නේ කියලා ඇහුවා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම උනනම් හරි කිව්වා. දැන් ඔන්න වද දෙනවා ශරීරයට. වද දෙනකට රිදීල අඩු වෙනවා. රිදීල අඩු වෙනකොට අන්න තේරුම් ගන්න දැන් ඔන්න පෙර කර්මෙන් විපාකයක් තිබුණා. ඒ විපාකේ ගෙවුණා. ඊර්වසේ නැවැත්තුවා. නැවතුවම ඔන්න ආයෙ රිදෙනවා. එතකොට මොකද කරන්නේ? ආයෙමත් වද දෙනවා. එතකොට රිදීල ආයෙත් අඩු වෙනවා. අන්න එහෙම වුණා නම් ওই කතාව හරි කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවනේ. එහෙම වුණා නම් ඒක හරි කිව්වා. දැන් ඇයි දැන් පෙර කර්මයක් නිසා නම් දැන් නිගණ්ඨ නාථ පුත්‍ර එයාගේ ළඟට ආපු අයට මොකද්ද කිව්වේ? ඔව් ඔහෙලා ඔක්කොම පෙර පව් කරපු අය දැන් පව් ඉවර කරන්න ඕනේ. ශරීරෙට දුක් දීලා නේද? එතකොට දැන් මොන පෙර ඉවරෙන්නේ මේ කපව්? ඉතින් වද දෙනකට වේදනාව අඩු වෙනවා. එතකොට තේරුම් ගන්න ඕනේ ආ දැන් මගේ පව් යොරිනා එතකොට වද දීලා නැවැත්තුවා නැවතුට පස්සේ ආයමත් වේදනාව වෙනවා එතකොට තේරුම් ගන්න ඕනේ එහෙනම් තාම ඉතුරු වෙලා තියෙනවා එන ආයෙත් වේදනාව ශරීරයට වද දෙනවා එහෙම වුණා නම් ওই කතාව හරි කිව්වම මොකද්ද මේ දුක් විඳින්නේ පෙර කරපු කර්මයෙන් කියලා දැන් එහෙම එකක් තේරෙනවද කියලා ඇහුවා එහෙම එකක් නම් තේරෙන්නේ නැහැ කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා
නිගණ්ඨයෙන්ට කියනවා නිගණ්ඨිනේ ඒ නිසා මේ දැන් ওই විදිහට ශරීරයට දුක් දීලා දීලා ඔබ හිතන්නේ මේ කර්මය ගැන උනස් දේශනා කරනවා මේ මෙලෝ වින්දිතු යම් කර්මයක් තියෙනවා නම් ඒ කර්මය උපක්‍රම කරලා මේක මෙලෝ ජීවිතේ මට විඳින්න ඕනේ නැහැ මට මේක ඊළඟ ජීවිතේ විඳින්න මම මේක දා ගන්නවා කියලා උපක්‍රම කළා මහාන්සි වෙලා උපක්‍රම කළා මේක ඊළඟ ජීවිතේට යවා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒත් නිකන්ට කිව්වා ඒක කරන්න බෑ. ඉතින් එහෙනම් එනං ඊ ලබන ආත්මේ විඳින්න පවක් තියෙනවා විපාකයක් තියෙනවා. ඒක මේ ආත්මෙට ගෙන්නගෙන ඉවර කරන්න පුළුවන්ද කියලා උපක්‍රමයකින් විදෝලා. ඒත් නිකන්ට පිරිස කිව්වා එහෙම කරන්නත් බෑ කිව්වා. ඊළඟට ඒව හරි යම් කිසි කර්මයක් තියෙනවා ඒ කර්මෙන් ලැබෙන්නේ සැප. සැප විඳීම. එතකොට පුළුවන් ද උපක්‍රම කරලා ඒක දුකට හරවන්න. සැප විඳීම කියන එක. එහෙම කරන්නත් බෑ කිව්වා. යම් කිසි කර්මයක් තියෙනවා ඒකෙන් ලැබෙන්නේ දුක. ඒක පුළුවන් ද කියලා උපක්‍රමයකින් සැපට හරවන්න. එහෙමත් බෑ කිව්වා. සමහර කර්ම තියෙනවා ඒක ටික ටික මෝරලා ගිහිල්ලා තමයි විපාක දෙන්නේ. එතකොට පුළුවන් ද ඒක මෝරන්න ඉස්සෙල්ලා විපාක දෙන්න හරි ගස්ස ගන්න. ඒකත් බෑ කිව්වා. සමහර කර්ම තියෙන එක මෝරන්න ඉස්සෙල්ලා විපාක දෙනවා කිව්වා. ඒක දැන් එපා විපාක දෙන්න. ඒක මේරුවට පස්සේ විපාක දෙන්න ඕනේ කියලා පුළුවන් ද කියලා ඇහුවා. එහෙමත් බෑ කිව්වා. ඊරසි බුදුරජාන් වහන්සේ අහනවා සමහර කර්ම තියෙනවා ගොඩාක් විඳවන්න තියෙනවා. ඒවා ටිකක් විඳින්න කියලා පුළුවන් ද කියලා ඇහුවා උපක්‍රමෙන් කරන්න. ඒකත් බෑ කිව්වා. සමහර කර්ම තියෙනවා ටිකයි විඳවන්න තියෙන. ඒක ගොඩක් විඳින එකකට හරවන්න පුළුවන් ද කියලා. ඒකත් බෑ කිව්වා. සමහර කර්ම තියෙනවා විඳවන්න ඕනේ. ඒක විඳීම නැති කළා විඳින්න පුළුවන් ද කියලා ඇහුවා. එහෙමත් බෑ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඒ නිසා නිගණ්ඨේනේ ඔහෙල මේ දරණ මතේ මේ ලෝකේ අපහසයට භාජන වෙන මතයක් කියවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකේ අපහසයට භාජන වෙන මතය. මෙන්න මෙහෙමයි කිව්වා. මේ ලෝකේ ඉන්නවා කිව්වා මේ සත්‍යයන් සැප දුක් විඳිනවා නම් විඳින්නේ මේ පෙර කරපු කර්මය නිසා කියන මතයේ තියෙන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒතර මේ මිනිස්සුන්ට පේනවා මේ සන්තෝෂී සැපසේ ජීවත් වෙන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒතර මේ මිනිස්සුන්ට පේනවා ඔහෙල දුක් විඳිනවා. ශාරීරියට දුක් දෙන. එතකොට මේ මිනිස්සු ඕගලන්ට නිඳා කරાવી තමුසිලා පෙර ජීවිතේ පව් කරපු අය කියලා. එතකොට ඔබේ මතය නිසා ඔබ ගැරහුම් ලබනවා. ඊළඟට තව කොටසක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේ ලෝකේ මිනිස්සුන් සැප දුක් විඳින්නේ දේව මැවිලට අනුවයි කියලා. එතකොට ඒගොල්ලන්ට පේනවා සැපසේ විඳින මිනිස්සු ඉන්නවා දුක් විඳින මිනිස්සු ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කියයි ඒකාන්තයෙන්ම උඹලා මවල තියෙන්නේ මහා ක්‍රූර දෙවි කෙනෙක්. ඒ නිසා තමයි උඹලා මේ දුක් විඳින්නේ කියලා. එතකොට ඒකිනුත් ඔයගොල්ලෝ ගැරහුම් ලබනවා. සමහරු කියාවි මේ එකතු වීම නිසායි සැප දුක් විඳින්නේ. එතකොට ඔයගොල්ලෝ දුක් විඳිනවා බලලා ඒගොල්ලෝ කියයි ඔබ එකතු වෙලා තියෙන පාපයත් එක්කයි. ඒ නිසායි ඔබ මේම දුක් විඳින්නේ කියලා. සමහරු කියනවා සැප දුක් විඳින්න හේතු වෙන්නේ විපදිච්චාකාරය මත කියලා. එතකොට ඕගොල්ලෝ දිහා බලලා කේ ඕගලන්ට තියෙන්නේ පවිතු උපතක් කියලා. ඒකයි මේ දුක් විඳින්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදියට සමහර කියනවා මෙලොව ජීවිතේ මේ ජීවිතයේ ගත කරන උපක්‍රම වලින් තමයි සැප දුක් ලැබෙන්නේ කියලා. එතකොට ඕගොල්ලන්ට නිඳා කරන් ඔබල මේ ජීවිතේ පවිතු උපක්‍රම කරනවා ඒ නිසා ඔබලා දුක් විඳින්නේ කියලා මේ විදියට ගැරහුම් ලබනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් බලන්න නිකන් තෝරන්නේ ඕගොල්ලෝ කවුරු හරි මතය කියනවා නම් මේ පෙර කර්මෙන් තමයි මිනිස්සයාට සැප දුක් ලැබෙන්නේ කියලා ඒකෙදිත් ඕගොල්ලෝ පල් වෙනවා කිව්වා. ඇයි මොකද හේතුව ඕගොල්ලෝ පෙර පව් කළා කියලා. කවුරු හරි ඉන්නවා නම් ඒ මතේ නැතුව ඒගොල්ලොත් ඕගොල්ලන්ව පල් කරනවා කිව්වා. ඒතර මේ මතේ ඉන්න අයගෙනුත් ඔබ ගැරහුම් ලබනවා. ඒ මතේ නැති අයගෙනුත් ගැරහුම් ලබනවා. තව කෙනෙක් කියනවා මේ ලෝකේ සැප දුක් විඳින්නේ දේව මැවිල්ල නිසා කියලා. ඒ විශ්වාසය තියෙන අය ඕගොල්ලන්ව පල් කරනවා නපුරු දෙවි කෙනෙක් උඹලව මවලා තියන්නේ කියලා. ඊළඟට තව කොටසක් ඉන්නවා දේව මැවිල්ල පිළිගන්නේ නැති. ඒගොල්ල පල් කරනවා ඔබට මේ දෙවි කෙනෙක් මවලත් නෑ. ඔයලා නිකන් විඳවනවා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ මේ ලෝකේ සමහරු කියනවා එකතු වෙලා එකතු වීම නිසා පව් කරනවා කියලා. එතකොට ඕගොල්ලන්ට චෝදනා කරයි පවත් එකයි ඕගොල්ලෝ එකතු වෙලා තියෙන නිසා දුක් විඳිනවා කියලා. ඊමති නැති අය වණි ඕගලන්ට විකාර කියලා. ඊට පස්සේ
ඉපදීම නිසා සැප දුක් විඳිනවා කියලා කෙනෙක් කියන අය ලෝකේ ඉන්නවා. එතකොට ඕගොල්ලන්ට පල් කරાવી ඕගොල්ලන්ගන් සෞතු උපතක් ලැබලා කියලා. එතකොට ඒ mate නැති අයත් පල් කරાવી ඕගොල්ලෝ මොකද්ද මේ ඕගොල්ලන්ට උනේ කියලා. මෙලෝ ජීවිතේ උපක්‍රමයෙන් සැප දුක් විඳිනවා කියන mate ඉන්න අය ඕගොල්ලන්ට පල් කරાવી ඕගොල්ලෝ මේ පවිරු උපක්‍රම කර කර දුක් විඳිනවා කියලා. ඒ mate නැති අයත් පල් කරાવી ඕගොල්ලන්ගේ උපක්‍රමයේ කිසි ඵලයක් නැහැ කියලා. මේ විදිහට කරන්න බෑ කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ඵල සහිත උපක්‍රමයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් උපක්‍රමයක් තියෙනවා. ප්‍රතිඵල ලබා ගන්න තියෙන වීරියක් තියෙනවා කියනවා. ඒ වීරිය ලබා ගන්න කැමති කෙනා මේ උමනාවින්ම මේ ශරීරයට ඔච්චර වද දෙන්න ඕනේ නැහැ කියනවා. දැන් බලන්න මේ සමාජයේ බුදුරජාන් වහන්සේ ශරීරයට ඔහොම වද දෙන්න කිව්වේ නැහැ. නමුත් මේ ඒකේ සැපේකුත් නැහැ. දුකකුත් මැදිස්ත. දැන් උන්වහන්සේ පෙන්වා දීපු මාර්ගය තුල මහා දුකක් විඳින්න නැහැ. මේ මහා සැපේකුත් මතකද ඔබට අර විසාක උපෝසත සූත්‍රයේ තියෙනවා රහතන් වහන්සේලා ගැන කියද්දි රහතන් වහන්සේලා මල් සුවඳ විරවුම් විසිතුරු වස්ත්‍රාභරණ මුකුත් සැරසෙන්නේ නැහැ. වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කරන්නේ නැහැ. එතකොට දැන් එන වටිනා සුඛෝභෝගී ආසන වල තියෙනවනේ යම් කිසි කාම සැපය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපේක ඒතන්ට යන්නේත් නැහැ. හැබැයි ධාර්මිකව ලැබෙන සැපයක් තියෙනවා. ඒ තමයි ඔන්න අපි ගත්තොත් ආහාර ගන්නවා. ආහාර ඔන්න බුදුරජාණන් වහන්සේ පැවිද්ද අනුමත කළා කිව්ව මහණෙනි පිඬු සුගාගෙන එක දායකයෙන්ගෙන් දෙන දානයක් වල දන්න කියලා. එතකොට මේ ආහාරය ගැනීමේදී එක ඉලක්කයක් තියෙනවා නේ. ඉලක්කේ තමයි මම මේ ආහාර ගන්නේ මගේ ජීවිත යාත්‍රාව පවත්වන්නයි. මගේ පරණ බඩගිනි වේදනා නැසලා අලුත් බඩගිනි වේදනා නූපදවලා තමයි නූපදීම පිණිස තමයි මේ දානේ ගන්න කියලා. එතකොට පරණ බඩගිනි වේදනා නැසීමෙන් අලුත් බඩගිනි වේදනා නූපදීමෙන් යම්කිසි සැපයක් ඒ සැපය ඇති කරගන්නේ ධාර්මිකව. ඒ කියන්නේ මොනවා හරි එයාට ලැබෙන දෙයකින්. එතකොට එයා කුටියකට යනවා. කුටිය ගැන තියෙන්නේ කොහොමද? සීතලෙන් වළකින්න, උෂ්ණයෙන් වළකින්න, මැසි මදුරුවන්ගෙන් සත්තුන් වෙන පීඩාවෙන් වළකින්න, විවේකයෙන් වාසය කරන්න. එතකොට විවේකයෙන් වාසය කරන්න ඒකෙන් ලැබෙන දැහැමි සැපයක් තියෙනවා. එතන තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට සිව්පසෙන් ලැබෙන දැහැමි සැපයක් ඇද්ද ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සැපේට මුලා වෙන්නේ නැහැ. එයා දන්නවා මේ මම මෙහෙම ඉඳගෙන මේ දුකේ නිධානය නැති කිරීමට. මේ දුකේ නිධානය මොකද්ද? නිධානය කියන්නේ ද රෝග නිධානය. කියන්නේ රෝගයකට හේතුව. දුකේ නිධානය මොකද්ද? තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නැති කරන වැඩපිළිවෙලයි මම කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. දැන් අද ගත්තොත් බලන්න පින්වත්නි, ඉන්දියාවේ ඉන්නවා තාපසෝරු කෝටි 5ක්. 5 කෝටියක් ඉන්නවා සාධුවරු. දැන් මේ පාර දැන් පසුගිය ජනවාරි 14 වෙනිදා තිබුණා මේ ලොකු උත්සවයක්. අවුරුදු 12කට පාරක් නැකතක් එනවා. ඒ නැකතට වතුර නාන්න ඕනේ. ගඟේ බැහැලා ඒගොල්ලෝ එක එක නැකත්වල තැන් හදාගෙන ඉන්නවා. දැන් මාළුන්ට හැම නැකතකම අහු වෙනවා යකි. අවු මේ මාළුන් ඔටෝ ඒ නැකතට නිකම්ම සෙට් වෙලා යනවා නේ. එතකොට මේකට දැන් ගිහිල්ලා මම බැලුවා පොඩ්ඩක් ඒකේ ගියපු එකක් ගැන රෙකෝඩ් එකක් තිබිලා වීඩියෝ එකක්. අධික සීතලයි ඉන්න බෑ. සාදුරු මුළු ඇඟීම අලු ගාගෙන ඇඟේ නූල් පොටන්නේ. දැන් සීතලත් වැඩි. දැන් වතුර සීතලයි. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේගොල්ලන්ට මේ පොප් සින්දුවක් දැම්මා. අර සාදුරු වයසක අය තරුණ ඔක්කොම පොප් ඩාන්ස් කරන්න ගත්තා. ඉතින් මම බැලුවා මේ මොකද්ද මේ? හැබැයි මට දුකක් ඇති වුණේ. hina ගියේ නෑ. අර දුකක් ඇති වුණේ. මොකද්ද දුක? අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති කලට අපි හිටියානම් එතන අපිටත් ওই ටික නේද කියලා දුකක් ඇති වුණේ. දැන් බලන්න අපි ධර්මයක් දන්න නිසානේ අපි මේක දන්නේ. දැන් ධර්ම නොදන්න කෙනා දන්නේ නැහැ මොකද්ද කරන්නේ. දැන් බලන්න බුද්ධ වචනේ අතුරුදහන් වුණාම ලෝකෙට තියෙන පාඩු දැන් කෝටි 5ක් ඉන්නවා ජනකාව. ඉතින් කෝටි 5න් යම්කිසි ප්‍රමාණයක් ඇතින් අඩු ගාන 150ක්වත් ඇති නියුක්ති අසෝයනේ නෑනේ. ඉතින් එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ බුදු කෙනෙකුගේ ධර්මයක් නැතිවීම. දැන් ඒකනේ ශක්‍රදේවෙන්දලා දේශනා කළේනේ පළවෙනි ගුණේ හඳුනගත්තානේ. මොකද්ද? බොහෝ ජනයාට හිතසුව පිණිස දෙවිනිසුන් ගිහාපත පිණිස. එතකොට මේ ධර්මය නැතුව ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ දුකේ හේතුව දැනගෙන ඒක ප්‍රහාණය කිරීමට වීරිය කරනකට විරාගය ඇති වෙනවා. ඒ විරාගය ඇති වෙනකට මේ එයා මේ දුකේ හේතු නැති කරන්න උත්සාහ ගනිද්දී වඩන්නේ උපේක්ෂාව කියනවා. මොකද්ද වඩන්නේ? උපේක්ෂාව වඩනකට විරාගයක් ඇති වෙනවා. විරාගය ඇති වෙනකට යා වීරිය කරනවා. එහෙම වීරිය කරනකට තමයි යාගේ දුක දිරවල යන්නේ. බුදුරජාන් වහන්සේ දේශනාවක මේ වගේ එකක් කියනවා. හරි ලස්සන උපමාවක් කියනවා. සමහරට මේ සිද්ධියට සම්බන්ධ පිරිස කල්ලි නිගණ්ඨ ශ්‍රාවක පිරිසක් වෙලා හිටපුවා වෙන්නත් ඇති. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේක මේ වගේ එකක් කියනවා. ඔන්න පිරිමි ළමෙක් ඉන්නවා. පුරිසෝ ඉත්‍යා සාරත්තු පටිබද්ද චිත්තෝ. මෙයා ගෑණ ළමෙක්ගේ යාළු වෙනවා. කවුද? මේ පිරිමි ළමයා. තිබ්බ ඡන්දෝ තිබ්බාපිකෝ. දැන් මෙයාට ලොකු කැමැත්තක් තියෙනවා ඒ ගෑණ ළමයා ගැන. අතිබ්බා පෙක්කෝ. එයාට ලොකු අපේක්ෂාවක් තියෙනවා. දැන් මෙයා බඳින්න ලෑස්තිලා ඉන්නේ කවුද? අර ගෑණ ළමයා. දවසක් මෙයා හම්බෙන් දකිනවා ඒ ගෑණ ළමයා අඤ්ඤේන පුරුෂේන සද්දින් සම්තිත්තන්තින් වෙන පිරිමි ළමෙක් ළඟ වාඩි වෙලා ඉන්නවා. සල්ලපන්තින් කතා කර කර ඉන්නවා. ඔව් සංජග්ගන්තින් අතේලිලා ඉන්නවා. සංහන්සන්තින් hina වෙවි ඉන්නවා. ආහනව මහණෙනි, එතකොට අර තරුණයාට මොකද හිතෙන්නේ කියලා අහනවා. එතකොට කියන අනේ ස්වාමීනි, ඒ තරුණයා බලවත් දුක් විඳනාවකට පත් වෙනවා. බොහෝ සෝක වැළපීම් දුක් දුම්නස් වලට පත් වෙනවා. ආහනව මහණෙනි, මේ මොකද ඒ තරුණයා එහෙම දුකට දුම්නසට සෝකේට පත් උනේ? අසුයි බන්තේ පුරිසෝ ස්වාමීනි, මේ පුද්ගලයා, මේ තරුණයා අර ගෑණ ළමයාට අධික ආදරයකින් හිටිය නිසා, පිළිබඳ සිටින් සිටිය නිසා, තියුණු කැමැත්තකින් හිටිය නිසා, බලවත් බලාපොරොත්තුවකින් හිටිය නිසා. ඒ නිසා කියනවා මේ තරුණයාට ඒ වගේ දුකක් දුම්නසක් හටගatti. දැන් ඉතින් මේ තරුණයා විදෝ දැන් මේ ගෑණ ළමයාට කියනවා හදන්න කරුණු කියනවා. දැන් මේ ගෑණ ළමයා අහන්නේ මේ ළමයා අරගම කොන්නෝ. එතකොට දැන් මේ තරුණයාට අර කෙල්ලව එපා වෙනවා. එපා වෙලා කාවනා කරනවා, මම මේ එකියක් නිසා ඇලුම් කරන්න ගිහින් මම මේ විඳින දුකක්. ඒ නිසා මම මේ ගෑණ ළමයාට යම් ඇල්මක් ඇද්ද, යම් ප්‍රේමයක් ඇද්ද, යම් සිනහයක් ඇද්ද, මං ඒක අත්හැරලා දානවා. ඊරෝසි මම අමාරුවෙන් අර තරුණයා මොකද කරන්නේ? අර ආදරේ අත්හැරලා හිත උපේක්ෂාවට පත් කරගන්නවා. ඒ උපේක්ෂාවට පත් කරගත්ත ගමන් අර ඇල්ම නැතුව ගිහිල්ලා විරාගී වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන එතකොට දවසක් යද්දි දැක්ක ආයමත් අර කෙලි අර තරුණයා එක්ක වාඩි වෙලා ඉන්නවා. අතේලිලා ඉන්නවා. දොඩෝනවා. හිනා වෙනවා. මෙයාට දැන් ගානක්වත් නැහැ. අර තරුණයාට ගානක්වත් නැහැ. අහනවා, මහණෙනි, ඇයි දැන් මේ තරුණයාට ඊගෙන වගක් නැත්තේ? ස්වාමීනි, මේ තරුණයාට අර කලින් ස්ත්‍රී කරේ ඇල්මක් තිබ්බද? ඒ ඇල්ම නැහැ. වීතරාගී වුණා. දැන් එයා උපේක්ෂාවටපත් වෙලා ඉන්නේ. දැන් ඒ නිසා එයා ශෝක කරන්නේ නැහැ කියනවා. කියන්නේ අනේ වගේ කියන මේ ජීවිතෙත් බුදුරජාණන් වහන්සේ. එතකොට බලන්න මේ අපේ ජීවිතය ගැනමයි නේද මේ කියන්නේ? මේකේ වෙන ගැඹුරක් තියෙනවා කියලා අපි පිළිගහ හොයන්න ගියොත් මොකද වෙන්නේ? අපිට නොතේරෙන දෙයක් කියෝගනේ අය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනාවක අනේ වගේ දෙයක් මේකේ තියෙන්නේ කියනවා. මේකේ දුකට හේතුවක් තියෙනවා කියනවා. මේ හේතුව නිසා කෙනෙක් දුක විඳින්නේ. දැන් අපි ගත්තොත් රූපේට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට අපේ හිතේ තියෙනවා තෘෂ්ණාව. ඇල්ම තියෙනවා. මේ ඇල්මෙන් තමයි අපි මේ දුක විඳින්නේ. ඉතින් මෙයා මොකද කරන්න ඕනේ? ඒක අවබෝධ කිරීම පිණිස වීරිය කරන්න ඕනේ. වීරිය කරද්දී යාට වැඩෙන්නේ මොකද්ද? උපේක්ෂාව කියනවා. උපේක්ෂාව කියන වැඩෙන්නේ. උපේක්ෂාව වැඩෙනකොට එයා ඒ යම් වීරියක් කළාද, ඒ වීරිය තමයි එයා දක්වපු උපක්‍රමේ. ඒ වීරිය තමයි එයා කරපු උපක්‍රමේ. දැන් අපි ගත්තකම අපි හිත එකඟ කරන්න ඕනේ. දැන් අපිට හිත එකඟ කරන්න තේරෙන්නේ නැහැ. දැන් අපි මොකද කරන්නේ? ආස්වාස ප්‍රස්වාස වලම සිහියෙන් ඉන්න පුරුදු කරනවා. පුරුදු කරලා ඉවරනකොට අපි හිත එකඟ වුණා කියමු. එතකොට මේ උපක්‍රමේ ඵල සහිත නැද්ද? උපක්‍රමේ සාර්ථක වුණා නේ. මොන අපිට තරහක් එනවා. දැන් අපිට තරහ නැති කරන්න ඕනේ. දැන් අපි උපක්‍රමයක් කරනවා. මොකද්ද උපක්‍රමය? ඒ අරමුණ සිහි නොකර ඉන්නවා, මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෛත්‍රිය කාලයක් තිස්සේ දී කර සීකර යනකොට ඒ අරමුණ අපේ හිතෙන්
ඒ තරහා ගන්නන අරමුණක් බවට පත් වෙන එක නැතු යනවා. ඊට පස්සේ අපිට ඒ අරමුණ මතක් වුණත් හිත උපේක්ෂාවට පත් වෙනවා මිසක් ගැටෙන්න යන්නේ. ඒතර උපක්‍රමයකින් තමයි ඒක අපි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ වගේ උපක්‍රමයකින් වීරිය කරද්දි ඔන්න මේ කිරේ පංච උපාදානස්කන්ධය කිරේ ඇලෙන්නේ නැතු යනවා. උපේක්ෂාවට පත් වෙනවා. එතකොට මහණෙනි මේ දුක දිරවල යනවා. මෙන්න මෙහෙම තමයි කියන උපක්‍රමය සාර්ථක වෙන්නේ, ඵල සහිත වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්. කෙනෙක් වාසය කරනවා, දැන් අපි ගම්මු එයාට ප්‍රණීත ආහාර පාන ලැබෙනවා, ප්‍රණීත සිවුරු පිරිකර ලැබෙනවා, සැප පහසු තැනක ඉන්නවා. හැබැයි මේ සැප පහසු තැනක සිටිද්දී මෙයාගේ හිත කුසලයට නැමෙන්නේ. කුසලයට නැමෙන්නේ නැති වෙනකොට මෙයා මොකද කරන්නේ? මෙයා කල්පනා කරනවා මට කටුක ආහාර ලැබෙන තැනකට මං යනවා, මට කටුක දුක් සහිත සයනයක් තියෙන තැනකට මං යනවා, මම වීරිය වඩන්න පුළුවන් තැනකට යනවා කියලා දැන් එයා යම් කිසි දුකකට මෙහෙවනවා. මෙහෙවද්දී යාට අකුසල් ප්‍රහාණය වෙනවා නම්, කුසල් වඩනවා නම්, ඊට පස්සේ යා මොකද කරන්නේ? අකුසල් ප්‍රහාණය වුණාද කුසල් වැඩියද අර කටුක බව අත්හැරියා. අත්හැරලා දැන් එයා අර කලින් විදියට කටුක බවට යන්නේ නැතුව දැන් එයා මධ්‍යස්තව ඉන්නවා. ඒක මේ වගේ කියනවා. මහණෙනි මේ හීවඩුවෙක්, හීවඩුවකට හම්බ වෙනවා ඇද වෙච්ච ඊතලයක්. දැන් මේක කෙලින් කරන්න ඕනේ. එයා ඒකට ඒ යකඩේ කෙලින් කරගන්න නම් යකඩේට මොකද කරන්න ඕනේ? රත් කරන්න ඕනේ. දැන් එයා ගිනිපෙලි දෙකක් තියාගෙන යකඩේ රත් කළා තරල කෙලින් කරනවා. කෙලින් කළාට පස්සේ යම් කරුණක් පිණිස යකඩේ දැව්වාද තැව්වාද යකඩේට පහර දුන්නාද ඒ කාරණේ ඉෂ්ට වුණා. එතනින් පස්සේ ආයමත් යකඩේ ඒක දවන්න තවන්න යන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ කියනවා මේ මහණෙනි යම් කෙනෙක් වීරිය කරද්දී එයාට සපසහගතව සිටිද්දී එයාට අකුසල් ප්‍රහාණය වෙන්නේ නැත්තම් කුසල් වැඩෙන්නේ නැත්තම් එයා දුකට මෙහෙවනවා කියනවා. දැන් බලන්න අර සමහර රහතන් වහන්සේලාගෙන ඔබ දැකලා ඇති අර ගංගා තීරයේ කියන රහතන් වහන්සේ ගැන තියෙනවා ගම් තීරයේ වාසය කළා. තල්ලතු දෙකක් තමයි කුටියට තිබුණේ. අවුරුදු දෙකක් මේ කුටියේ හිටියා. දෑ අවුරුද්දටම වචන දෙකයි කතා කරලා තියෙන්නේ. වීරිය කළා. ඒ වගේ බුද්ධ කාලේ ඉතින් පින්තිය නයිනේ නේ. නිගණ්ඨනාත පුත්‍රලා අජිතකේස කම්බරීලා මක්කලී ගෝසරල පහළ වුණේ අර පින්තිය නායගේ පිනවලක් කණ්ඩනේ. ඉතින් මේ පැත්තට ගියපය ඔක්කොම ඉතින් තාම සංසාරේ ඇතිනේ නේ. ඉතින් ඒ නිසා නමුත් අර පින්තිය නාය ඉන්න ওই මැද්දෙන් අවශ්‍ය දේ හොයාගෙන යන ආයතී. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ඒ උපක්‍රමේ සාර්ථක වුණාට පස්සේ ආයමත් ඒක කරන්න යන්නේ ඒක කරන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තාදී මනුසාන බුද්ධෝ භගවා. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් ප්‍රජාවට තමන්ගේම අවබෝධයෙන් සාක්ෂාත් කරපු ධර්මයේ දේශනා කරනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ තනියම ඉන්න ලෝකයක් නෙමෙයි. මේකේ දෙවියන් සහිත, මරුන් සහිත, මරුන් කිව්වේ ඔව් මාර්යා සහිත, දෙවියන් සහිත, මාර්යා සහිත, බ්‍රාහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවක් මේ ලෝකේ තියෙන්නේ. ඒ ප්‍රජාවට තමයි ධර්මයේ දේශනා කරේ. ඒ ධර්මයේ මුල පිරිසිදුයි, මැද පිරිසිදුයි, ඔව් අවසානයේ පිරිසිදුයි, අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර දේශනා කරනවා. එතකොට දැන් මේක අහන්න ලැබෙනවා කුල පුත්‍රයෙකුට. ඒ කියන්නේ කාට හරි තරුණයෙකුට අහන්න ලැබෙනවා. අහන්න ලැබිලා මියා කල්පනා කරනවා මට ගෙදර ඉඳලා මේක කරන්න බෑ. මම මේ ගිහි ජීවිතය අත්හැරලා දාලා කසාවතක් පොරවාගෙන පැවිදි වෙලා මම මේකට වීරිය ගන්න ඕනේ. ඊට පස්සේ යා ගිහි ජීවිතේ අත්හරිනවා. අත්හැරලා ඊට පස්සේ යා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මෙයාට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හික්මෙන්න කියලා. හික්මෙන්නේ කයනුයි වචනේනුයි හික්මෙන්න කියලා කියනවා. මොකද්ද හික්මෙනවා කියලා කියන්නේ? තමන්ගේ කය භාවිතා කරලා පව් නොකිරීම. එයා සතුන් මරන්නේ නැහැ.
සතුන් මැරීම පිණිස දඬු මුගුරු පාවිච්චි කරන්නේ නැහැ. නිහිත දඬු. දඬු මුගුරු අත්තරිනවා. නිහිත සත්තු ආයුධ අත්තරිනවා. ලැජ්ජී. ලැජ්ජයි. දයාපන්නෝ. දයාවෙන් යුක්තයි. සබ්බ පාන භූත හිතානුකම්පී. සියලු ප්‍රාණීන්ට හිතානුකම්පීව වාසය කරනවා. ඊළඟට දුන්න දෙයක් කර නොදුන් දෙයක් ගන්නෑ. ඒක තමයි යාගේ කයි තියෙන සංවරය. එතකොට දින්නා දායි දුන් දේ පමණක් ගන්න. දින්න පාටිකංකි දුන් දේ පමණක් පිළිගැනීමට සතුටු. අතීනේන සොරසිත නැති සුචි භූතේන පිරිසිදු ජීවිතයකින් යුත් වාසය කරන. ඊළඟට බ්‍රහ්මචාරි. එයා බ්‍රහ්මචාරීව වාසය කරනවා. ඊළඟට එයා බොරුවෙන් වැලකී වාසය කරනවා. ඊළඟට කේලමෙන් වැලකී වාසය කරනවා. කේලමෙන් වලකිනවා කියන්නේ මොකද්ද? ඔව්. ඉතෝ සුත්වා එතනින් අහලා න අමුත්‍රාක්ඛාතා. මෙතන කියන්නේ මේ සම්බේදා. ඒගොල්ලන් ළඟ බිඳවන්න. කියන්නේ එහෙම. අමුත්‍ර සුත්වා මෙතනින් අහගෙන ගිහිල්ලා න ඉමේ සංඝක්ඛාතා අමු සම්බේදා. ඒගොල්ලන්ට කියන්නේ මේගොල්ලන් ළඟ බිඳවන්න. එහෙම කීම තමයි කේලම. මොකද්ද ඒතර කේලම කියන්නේ? එතනින් අහගෙන ගිහින් මෙතනට කැවිලා කියනවා. කියලා එතනයි මෙතනයි බිඳවනවා. බිඳවලා හිට මෙතනින් අහගෙන යනවා. ගිහිල්ලා එතනට කියනවා. කියලා එතනයි මෙතනයි බිඳවනවා. මේක කරන්නේ නැහැ කියනවා. මෙයාගේ ස්වභාවය තමයි ඉති බින්නානංවා සන්දාතා. බිඳුන අය සමගි කරනවා. සහිතානංවා අනුප්පදාතා. සමගි වෙච්ච අයට අනුබල දෙනවා. සමග්ගා රාමෝ සමගිය කැමති වෙනවා. සමග්ග රතු සමගියෙහි ඇලෙනවා. සමග්ග නන්දි සමගියට සතුටු වෙනවා. සමග්ග කරණින් වාචම් භාෂිතා හොති. සමගිය ඇති වෙන වචන කියනවා. දැන් ඔන්න බලන්න කීලං කීමෙන් වැලකීම කියන්නේ එහෙනම් ලේසි එකක් නෙමෙයි. ඒකට සෑහෙන සිහියෙන් ඉන්න ඕනේ. ඊළඟට පරුස වචනෙන් වැලකිලා අර්බුද ඇති වෙන වචනෙන් වැලකිලා වාචය කරන හොඳ කනට මිහිරි ප්‍රේමණීය හිතවත් කම් පළුදු නොවන හදයාංගම හදයාංගම පෝරි වැදගත් බහුජන කාන්තා බහුජන මනාප බහුජනයා කැමති මනාප යහපත් වචන කියනවා. ඊළඟට තමන්ට මතක තබා ගැනීමට වටිනා උසස් යහපත් වචන සිද්ද ඇත්ත දේවල් කියනවා. මේ විදිහට මෙයා වචනයයි කයයි සංවර කරගන්නවා. ඊට පස්සේ මෙයා ජීවිතේ දෙහැමි වෙනවා. ආජීවයේ පිරිසිදු කරගන්න කොහොමද? ඔව් ගස්කොලන් වවන්න උදුරන්න කපන්න කොටන්න යන්නේ. පින්ඩ පාති කරගෙන උදේ වරුවේ වළඳලා ඉවර කරනවා. නැටුම් ගැයුම් වාදන විසුකු දර්ශන වලට යන්නේ නැහැ. මල් සුවඳ විලවුන් දරන්න යන්නේ නැහැ. වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කරන්න යන්නේ නැහැ. මිල මුදල් රන්ත්‍රිදී මුතුමැණි පරිහරණය කරන්න යන්නේ නැහැ. අමු දහන්නේ එළවලු වර්ග පිළිගන්න යන්නේ නැහැ. අමු මාස් පිළිගන්න යන්නේ නැහැ. ස්ත්‍රී කුමාරියන් දැසි දස්සන් එළුවන් කුකුලන් ඌරන් ගවයන් ගෝනුන් පිළිගන්න යන්නේ නැහැ. කෙත්වත පිළිගන්න යන්නේ නැහැ. මොකද හේතුව මේවා ඒ කාලේ පිළිගත්තා. ටපු බමුණු සමාජයේ ඒවා පිළිගත්තා. මොකද ඒවා පිළි අරගෙන ටික ටික ඊට පස්සේ මොකද වෙන්නේ? ඉස්සර දුර්භික්ෂාව. ඒක තැනක තියෙන දුර්භික්ෂාව. දැන් දුර්භික්ෂයක් කැවිලා දැන් දාන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ සසරේ හැටි හොඳට දන්න කෙනෙන්නේ නේ. ඉතින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි තමන් උයා පියා ගන්න දෙපා කියලා. දැන් ඒකට කැපකරුවෙක් කැපේ. දැන් පින්නපාත ගියාම හම්බෙන්නේ අමුහාල්, අමු එළවලු. ඊට පස්සේ ගෙනල්ලා කැපකරුවට දෙනවා. දුන්නට පස්සේ කැපකරුවා මේක උවෙලා එයා ගෙනියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට මේ පැමිණිලා ගියා. උන්වහන්සේ දේශනා කළා එහෙනම් කැපකරුවා අයින් කරන්න කිව්වා. අයින් කළා. ඊට පස්සේ දැන් එහෙනම් ඔබම මේ උයා පියාගෙන දානි ගන්න. දැන් කුටිය උයන්නේ එළිය උයන්නේ. එළිය උයන එකට අර දුර්භික්ෂට මැදි වෙච්ච අය අවිලා බලාගෙනවා. එතකොට මොකද කරන්නේ? වෙලා ඒගොල්ලන්ට දීලා බඩගෙන ඉන්න ඔන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදලා එහෙනම් ඇතුළේ උයන්න කිව්වා. බලන්න මේ මම මේ කියන්නේ මේ බලන්න අර ජීවිතාවබෝධයට යන එක්කෙනාට උන්වහන්සේ දක්වන විශේෂත්වය. එහෙනම් ඇතුළේ උයන්න කිව්වා. ඊට පස්සේ ඔන්න කුටියේ ඇතුළේ දාන උයාගෙන දැන් තනියම උයාගෙන වළඳනවා. ඊට පස්සේ දුර්භික්ෂි අවසන් වුණා. අවසන් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි අමු දාහන්නේ පිළිගන්න මං අවසර දුන්නාද? ව්‍යාගන කණ්ඩ අවසර දුන්නාද? අදින් පස්සේ බෑ. ආයමත් පරපරණ විදියට
යන්න කිව්වා. දැන් බලන්න මේක නේද මේ ශාස්ත්‍රුත්වය කියන්නේ. ඒ කියන්නේ ශ්‍රාවකයාව වමනා කාරණේට කාරණේට යොමු කරලා ඒ කාරණේ කරා ගෙන යනවා. ඊට පස්සේ ඒ ධර්මික විලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සෝ සන්තුට්ඨෝ හෝති. ඊට පස්සේ ආ ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. කාය පරිහාරිකේන චීවරේන. ඔව් කාය වැසෙන සිවුරෙන්. කුච්චි පරිහාරේන පිණ්ඩපාතේන. ඔව් කුසගිනි නිවෙන ආහාරයෙන්. යේන යේනේව පක්කමති සමාදාවම පක්කමති. එතකොට සේයතාපි පක්ඛී සකුණෝ යේන යේනේව දේති සපත්ත බහාරෝ වේති. මේ වගේ දැන් යම් කිසි පක්ෂියෙක් ඉන්නා නම් ඒ පක්ෂිය ඕන තැන කියන්නේ පියාපත් බර ඇතුව පමණයි. ඒ වගේ තමයි ඕන තැනක යනවා. එයාට තියෙන තුන් සිවුරයි පාත්‍රය විතරයි. ඊට පස්සේ මෙයා මේ වගේ සීලෙන් යුක්ත වෙලා මේ නිවැරදි ජීවිතය තුළ සැපයක් විඳිනවා. දැන් බලන්න නිගණ්ඨනාථ පුත්‍රගේ ශාวกය විඳින දුක මෙතන නැහෙනේ. දැන් මෙයා සැපයක් විඳිනවා. මේක දේශනා කරනවා අජත්තං අනවජ්‍ය සුඛං පටිසංවේදීති. දැන් යා නිවැරදි බව තුළ ලැබෙන සැපයක් විඳිනවා. දැන් යා ඒ කාටවත් වරදක් කරන්නේ නැහැ. කාගේවත් කඩාවඩා ගන්න නැහැ. හිංසා කරන්නේ නැහැ. ඊළඟට ශ්‍රමණ සාරූපේට නොගැලපෙන දේවල් කරන්න යන්නේ කියන ඊට පස්සේ යා මොකද කරන්නේ? දැන් ඒ සැපේ දියුණු වෙන ආකාරයට වැඩ කරන්න ඕනේ කියනවා. ඒ තමයි ඉස්සරයා ගිහි කාලේ යා හිතුමනාපිට හිතිච්ච දේවල් ඇහෙන් බැලුවා. දැන් බලන්න යන්නේ නැහැ කියනවා. දැන් මොකද කරන්නේ? යමක් දිහා බලලා යා හිත දේශය තියෙනවා නම් එක්කෝ රාගය හට ගන්නවා, එක්කෝ අ르බුධ හට ගන්නවා නම් ඒ හට ගන්න හේතු වෙන දෙයින් යා බලකිනවා. යා S2 හේට යොමු කරන්නේ නැහැ කියනවා. ඒක කියනවා යාගේ ඇසේ සංවරය. යමක් අහන්න ගිහිල්ලා ඒ අහන දේ නිසා එයාගේ හිතේ රාගය ඇති වෙනවා නම්, එහෙම නැත්නම් දේශය ඇති වෙනවා නම්, මුලාව ඇති වෙනවා නම්, අ르බුධය ඇති වෙනවා නම්, නොමග යනවා නම්, එයා ඒකට කන යොමු කරන්නේ නැහැ. එයා කන සංවර කරගන්නවා. ඊළඟට යමක් ආග්‍රහණය කරන්න ගිහිල්ලා එයා මේ වගේ ලොකු අ르බුධයකට වැටෙනවා නම්, ඒ අ르බුධයේ වැටෙනදී හඳුනාගෙන එයා මේ නාසය සංවර කරනවා. යමක් වළඳන්න ගිහිල්ලා එයා ලොකු අ르බුදයකට වැටෙනවා නම් එයා දිව සංවර කරගන්නවා. ශාරීරියම් පහසක් ලැබෙනකොට ඒ පහස නිසා එයාට ගැටීමක් හෝ ඇලීමක් හෝ එයා මුලාවක් හෝ වැටෙනවා නම් එයා ඒකින් කය සංවර කරගන්නවා. හිතින් හිතන්න ගිහිල්ලා තමන්ගේ හිත අ르බුදයක කරා යනවා නම් ඒ අ르බුදයක් කරා යන දේවල් එයා හිතන්නේ නැතුව හිත සංවර කරගන්නවා. මහණෙනි මේ විදියට එයා ආර්ය වූ ඉන්ද්‍රිය සංවරකින් යුක්ත වෙලා ආධ්‍යාත්මයේ නිවර්දි බව නිසා ඇතිවන සැපයකින් වාසය කරනවා. ඊරෝසියාට උගන්වනවා මුද කල්පනාවෙන් ඉන්න කියලා හැම මොහොතෙම. කොහොමද? සෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. එයා ඒකෙනා පිඬුසිඟා වඩිද්දි ආපසු හැරි එද්දි කල්පනාවෙන් ඉන්නවා හිත නොමග යන්න නොදී. ආලෝකිතේ විලෝකිතේ වටපිට බලද්දි ආපසු බලද්දි හොඳ සීයෙන් ඉන්න මම මේ වටපිට බලන්න ගිහින් මගේ මේ ධර්මාර්ගයට හානි කරගන්නේ නැහැ කියලා. සම්මිංජිතේ පසාරිතේ සම්පජා අතපය දිගාරින්න හකුලන එකෙදිත් තියා හොඳ සීයෙන් ඉන්නවා මම මේකෙදි හානි කරගන්නේ මේ ධර්මාර්ගයට බාධාවක් කරගන්නේ නැහැ කියලා. සංඝාටි පත්ත චීවර ධාරණේ සංගල සිවුරු පාත්‍ර දරද්දී හොඳ සිහියෙන් යායක කරනවා හිත මේ ධර්මාර්ගයෙන් පිටට යන්න නොදී. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී යෝති. රස විඳින දේවල් හැම එකක් ගැන මෙයා හොඳ සිහියෙන් ඉන්නවා. යා ඒකෙන් ධර්මාර්ගයට බාධාවක් කොටින්ම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යෝති. වැසිකිලි කැසිකිලි යාමේදී බොහොම සිහියෙන් ඉන්නවා යා. මේ විදියට යා යද්දි සිටිද්දි නිදද්දි හිඳිද්දි නිදි වරද්දි කතා කරද්දි නිස්සබ්දව සිටිද්දි ඔව් බොහොම නෝනින් යුක්තව වාසය කරනවා. මෙයා මේ විදිහට ආරි සන්තෝෂයක් ලබාගෙන ටික ටික මෙයා මොකද කරන්නේ? දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා නිවිත්තං සේනාසනං භජති. හුදෙකලා තැනකට යනවා. දැන් මෙයා හුදෙකලා තැනකට යන්න ඕනේ හැටියට මෙයා දැන් හැදිලා
තියෙන්නේ. ඊට පස්සේ මෙයා මොකද කරන්න ඕන දැන් දාන ටිකක් ගන්න පින්න පාති යනවා ගිහිල්ලා ඇවිදිලා ඔන්න පළඟක් බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා දැන් මොකද කරන්න යා? සතර සතිපට්ඨානෙ තියෙනවනේ එක්ක ආනාපාන සතිය වඩනවා. එහෙම නැත්නම් කායानुපස්සනාව වඩනවා, ධාතු මනසිකාරය වඩනවා, එක්ක අසුභ භාවනාව වඩනවා, එක්ක නව සීවිතිකේ වඩනවා, එක්ක ආයතන භාවනාව වඩනවා. මොනවා හරි ධර්මයක් මෙනෙහි කර කර මොකද කරන්නේ? පංච නීවරණයන්ගෙන් සිත බැහැර කරනවා. දැන් අපිට තියෙන ගැටලුව ආරම්භයේදී ගැටලුව මොකද්ද? පංච නීවරණ. එක්ක ආස කරපු දෙයකට සිත යනවා, එක්ක ගැටිච්ච දෙයකට සිත යනවා, එක්ක මේ හිතයි කය දෙකම හැකිලෙන, ඒ කියන්නේ නිදිමත එනවා, එක්ක මේ සිත විසිරෙනවා, එක්ක මේ කරන වැඩේ ගැන සැක ඇති වෙනවා. මම මේක කළා හරියන්නේ නැහැ, අරක කළොත් හරියයිද, මේක කළොත් හරියයිද කියලා සැක ඇති වෙනවා. මේ නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරනවා කියනවා. එතකොට යා මොකද්ද කරන්නේ? අර ශ්‍රාවකයා ඉස්සෙල්ලාම ගිහිල්ලා නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරනවා. නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරනකොට එයාට පුළුවන් වෙනවා ඒ නීවරණ බැහැර කරලා චිත්ත සමාධිය උපදවාගෙන පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඊට පස්සෙ පංච නීවරණ බැහැර කළා, සිතේ උපක්ලේශ බැහැර කළා, විතක්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. දැන් ඒ තවදුරටත් පළවෙනි ධ්‍යානය දිනු කළා දිනු කළා. ඊට පස්සේ විතක්ක විචාර සංසිදුවාගෙන සිතේ ප්‍රීතිය ඇති කරගෙන විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඊට පස්සේ ආ ප්‍රීතියට ඇලෙන්නේ නැතුව, සැපයටත් ඇලෙන්නේ නැතුව, ඔව් උපේක්ෂා සහිත විරාගයකින් යුතුව සියෙන් වාසය කරනවා. එතකොට ඒ සැපේ කයටත් දැනි යා වාසය කරනවා තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන. ඊට පස්සේ ඒ සැපයත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කරලා සොම්නස් දුම්නස් කියන මානසිකව සිද්ධ වෙන ඇලීම් ගැටීම් බැහැර කළා. ඔව් දුක් සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාව ඇති හතරවෙනි ධ්‍යානෙ පුදවාගෙන වාසය කරනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනකන් ලෝකෙ කාටවත් හොයාගන්න බෑනේ සිතක් මේ විදිහට හදන්න පුළුවන් කියලා. දන්නේ නේ? දැන් නිගණනාථ පුත්‍ර කිව්වේ මොකද්ද? ශරීරයට දුක් දෙන්න කිව්වම මේ හිතක් මේ විදිහට හදන්න පුළුවන් කියලා කිව්වේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් බලන්න මේ හිතක් එකපාරට හැදුවේ නෑ. මේ හිතට එන්නේ ඉස්සෙල්ලා ගොරෝසු දේවල් අයින් කළානේ. ඕනම දෙයක එහෙම නේ, ඒක ස්වභාවික න්‍යායක්. දැන් අපි කියමු ගහක් ගලවන්න ඕනේ. ඉස්සෙල්ලා ගහ ගලවන්න කැමති කෙනා කරන්නේ ගහේ අතු කපනවා. අතු කපලා කපලා ගහේ ඒක ලේසි කරන වැඩේ නේ. වැඩේ ලේසි කරනවා. දැන් අතු කපලා කපලා ඊට පස්සේ මුදුන් කරටි කඩලා වටේට කපලා කොටස කොටස කපලා ඊට පස්සේ තමයි අර මුලින්ම හාරලා හාරලා ගලවලා දාන්නේ. එතකොට මේකේ ස්වභාවික පිළිවෙලක්. දැන් මෙතනත් එහෙමනේ. දැන් බලන්න හතරවෙනි ධ්‍යානෙට එන්න මුලින්දලානේ අර ගහේ අතු කපනවා වගේ. ඔව් ඉස්සෙල්ලා ගුරුසු දේවල් අයින් කළානේ. කයෙන් සිද්ධ වෙන අකුසල් ටික අයින් කළා. වචනේ සිද්ධ වෙන අකුසල් ටික අයින් කළා. ඊට පස්සේ ඔව් කයෙන් සිද්ධ වෙන අකුසල් අයින් කළා, වචනේ අකුසල් අයින් කළා. ඊට පස්සේ සරල ජීවිතයකට පුරුදු කළා. සරල පැවැත්මකට පුරුදු කළා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයට පුරුදු කළා. ඊට පස්සේ තමයි කිව්වේ ඔව් හැම ඉරියව්වෙම 100ෙන් ඉන්න පුරුදු කළා. දැන් පටන් ගන්න කිව්වා නීවරණයන්ගෙන් බැහැර වෙන හැටියට මහන්සිය දැන් පටන් ගන්න කිව්වා. දැන් බලන්න අර ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉඳලා ඒ විදිහට හරියට පැහැදිලි කරනකොට මේ බුදුරජාන් වහන්සේ පරිසරය හදනවා ශ්‍රාවකයාට. දැන් බුද්ධ කාලේ ඒ පරිසරය තිබ්බනේ නේ. දැන් ඉතින් නෑ නේ. ඉතින් දැන් ලෝකෙ විනාශ වෙලානේ. එතකොට මේ පරිසරය තිබුණා, පතිරූපදේශ වාසී තිබුණා. එතකොට ඒ කාලය තුල ඕන කෙනෙකුට ගිහිල්ලා යන්න වෙන්න පුළුවන්, ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරේ. ඊට පස්සේ ඔන්න හතරවෙනි ධ්‍යානෙ දක්වා හිත සකස් වුණාට පස්සේ අන්නේ හිතට පුළුවන් හරි ලස්සන වචන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාති. මේ විදිහට හිත සමාහිත වුණාම පරිසුද්ධි පිරිසිදු වුණාම පරියෝදාති බබලද්දි පංච නීවරණ බැහැරුණාන් පස්සේ හිත බබලනවා කියනවා. අනංගනේ උපක්ලේශ නැති වුණාම, ඉගුදු උපක්ලේශේ උපක්ලේශ බැහැර වුණාම මුදු භූතේ ඔව් හොඳට සිත මෘදු වුණාම
කම්මණී ඨිතේ ඒ සිත කර්මන්නේ වුණාම කර්මන්නේ වුණා කියන්නේ ඒ සිතට අදාළ ක්‍රියාවට යෝග්‍ය වුණාම දැන් අපේ සිත දැන් පංච නීවරණයන්ගෙන් සහිතව තියෙනකොට ඒ සිත අකර්මණ්‍යයි ඇයි ඒ සිත වැඩ කරන්නේ එක්ක රාගය ඇති වෙනකොට ඊට අනුව දේශය වැඩ එනකොට ඊට අනුව නිදිමත එනකොට ඊට අනුව විසිරෙනකොට ඊට අනුව සැක එනකොට ඊ හිත කර්මන්නේ නැහැ දැන් අර විදියට හිත පුරුදු කළාට පස්සේ හිත කර්මන්නේ ඊ වැඩේට සුදුසු ආකාරයට හිත තියෙනවා ආනින්ජප්පති හිත ගැස්සෙන්නේ තැතිගන්නේ කඩාවටින්නේ ඒකට කියනවා ආනින්ජප්පති කියලා නොසෙල්ලුන ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එයා භාවනා කර කර ඉන්නවා හතරෙනි ධ්‍යානට හිත සමාධිමත් වෙලා දැන් ඔන්න එළිය වහිනවා ඔන්න ගොරවනවා හින ගහනවා මෙයා කලබල නැහැ හිත හිතාර වැඩේට සකස් වෙවි තියෙනවා අන්න ඒකට තමයි ආනින්ජප්පත්ත කියලා කියන්නේ අන්න එහෙම හිත තමයි ආපස්සට යවන්නේ ආපස්සට යවනවා පෙර විසූ කඳපිලිවෙල දැනගන්න ඔව් පෙර විසූ කඳපිලිවෙල පුබ්බේ නිවාසානුසති ඥානයට යොමු කරලා එක ආත්මයක් ඊළඟට ආත්ම දෙකක් තුනක් හතරක් පහක් දහයක් විස්සක් හතලියක් පණහක් සීයක් දාහක් ලක්ෂයක් කල්ප ගණන් ආපස්සට බලනවා මේ ආපු ගමනේ ස්වභාවය. දැන් එතකොට ඒක ඕපනායක ධර්මයක්නේ. ඕපනායක කියන්නේ තමා තුලින් දකින නිසා ඕපනායක වේ සදහම්. ඕපනායක ධර්මයක්. එතකොට මෙයා දකිනවා මම මෙහෙම ගමනක් මේ සසරේ ඇවිදින් තියෙනවා. මම මේ විදිහට තමයි ජීවත් වෙලා තියෙන්නේ. මම මේ ලෝකවල ඉපදිලා ඉඳලා තියෙනවා. මම මෙහෙම දුක විඳලා තියෙනවා. මම මෙච්චර දුර මේ සංසාරේ ඇවිත් තියෙනවා කියලා මේක භව සාගරයේ එයා අඳුන ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒකට තමයි මහණෙනි උපක්‍රමේ සාර්ථක වෙනවා කියලා කියන්නේ ඒකට කියනවා ඊට පස්සේ දැන් මේක තේරුම් ගත්තා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රාවකයා ආයත් හතරෙනි ධානයේට දැන් ඔන්න පුබ්බේ නිවාසති ඥානෙල බුදන් එතකොට යාට ඥානයක් තියෙනවා මොකක්ද ඥානෙ තමන්ගේ අතීත ජීවිතයේ පිළිබඳ තමන්ටම කියලා ඥානයක් තියෙනවා අවබෝධයක් තියෙනවා දැන් ඊට පස්සේ එයා බලනවා හතරුණ ධ්‍යානෙ ඉඳලා හතරුණ ධ්‍යානෙ අර තියෙන ලක්ෂණ දැන් කිව්වනේ ඒ විදිහට මේ සිත සමාධිමත් වුණ කල්ලි උපක්ලේශ නැතුව මෘදු වෙලා කර්මන්නේ වෙලා මේ අකම්පිතව හිත තියෙද්දි මේ හිත යොමු කරනවා චුතුපපාත ඥානය ඒ කියන්නේ ඔව් මේ ලෝකේ කවුද මැරෙන්නේ කවුද උපදින්නේ ඒක වෙන්නේ කොහොමද කියලා බලන්න එතකොට එයා දකිනවා මේ සත්වයා චුත වෙන්නේ කර්මයට අනුවයි. කර්මානුරූපෝ ඉපදිලා පින් කරපොය සුගතියේ ඉපදිනවා. පව් කරපොය දුගතියේ ඉපදිනවා. එතකොට එයා දකිනවා අනේ මේ සත්වයන් කාය දුස්චරිතයේදීලා, වචී දුස්චරිතයේදීලා, මනෝ දුස්චරිතයේදීලා ආර්යයන් වහන්සේලාට උපවාද කළා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටික කටයුතු වලදීලා දැන් මේ මරණින් මතු ඔව් අපායේ දුගතියේ ඉපදිලානේ ඊළඟට දකින්න අනේ මේ සත්‍යෝ කයෙන් සුචරිතයේදීලා වචනෙන් සුචරිතයේදීලා මනසින් සුචරිතයේදීලා ආර්යයන් වහන්සේලාට නිന്ദා නොකොට සම්මාදිට්ඨිය යුක්ත වෙලා සම්මාදිට්ඨියෙන් යුතු කර්ම කරලා මරණින් මතු සුගතිය ඉපදිලා කියලා දකින්නවා මේ සත්‍යයන් දුගතිය උපදින්න හේතුවත් සුගතිය උපදින්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ චතුප්පාත ඥානය උපක්‍රමයන් තමන් උපක්‍රමයක් යොදලා ඒ උපක්‍රමයෙන් ලැබිච්ච ඵලයක් කියනවා තමන් වෙහෙසක් දරලා යම්කිසි වැඩක් කරලා ඒකින් ලබාගත්තු ඵලයක් ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙයා ඊට පස්සේ හතරවෙනි ධානයේ ඉඳලා පංච උපාදානස්කන්ධේ බලන්න හොඳට නොනින් ඉවසනවා එතකොට යා අවබෝධ කරගන්නවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධෙම දුක් බව. ඒ දුකට යම් ඇල්මක් ඇද්ද? ඒක තමයි ඒ දුකේ හට ගැනීම. ඒ ඇල්ම නිරුද්ධ වීමක් ඇද්ද? ඒ තමයි ඒ දුකේ නිරෝධය. ඒ සඳහා ඇති ඒ දුක් දුක්ඛ නිරෝධයේ සඳහා ඇති වැඩපිළිවෙලක් ඇද්ද? ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ විදිහට මෙයා දකිනවා. ඊර්වසිය ආශ්‍රව හොයා ගන්නවා ආශ්‍රව හට ගන්න හැටි
आश्रो निरुद्ध विन हटि होयागन आश्रो निरुद्ध विन मार्गे होयागन ये तुल्या प्रगुण करने के मियागे आश्रव कामे करायन आश्रव नैति विलयन भवे करायन आश्रव नैति विलयन अविद्याव करायन आश्रव नैति विलागील अनाशव आश्रव रहितव चित आश्रयंगे निधासुना के लिया अद्दकिनो अद्दकला या तेरंगनो याट ज्ञान किनो मंदें दुखें निदास බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේක තමයි මේ උපක්‍රමයෙන් ලැබෙන ඵලයේ මේ ආසවක් ඥානෙ. එතකොට මහණෙනි මේ කරුණ නිසා තථාගතයන් වහන්සේ අර නිගණ්ඨයන් කරුණ 10කින් ගැරහුම් ලැබුවා. තථාගතයන් වහන්සේ කරුණ 10කින් ප්‍රශංසා ලැබනවා. කවුරු හරි කියනවා නම් මේ සත්වයන් සපදොක් විඳින්නේ පෙර කරපු කර්මෙන් කියලා තථාගතයන් වහන්සේ දිහා බලලා කියාවේ නම් තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම පෙර පින් කරපු කෙනෙක් කියලා. කවුරු හරි කියනවා නම් මේ සත්‍ය උපදිලා සපදොක් විඳින්නේ දේව මැවිල්ලක් නිසා කියලා ඒ මතේ දරණය කියාවේ එහෙනම් තථාගතයන් වහන්සේව ඒකාන්තයෙන්ම සොඳුරු දෙවි කෙනෙක් විසින් මවලා තියෙන්නේ. මොකද තථාගතයන් වහන්සේ සැපයක් විඳිනවා. කවුරුනි කියනවා නම් මේ එකතු වීම නිසායි සැප විඳින්නේ කියලා. එහෙනම් තථාගතයන් වහන්සේට කියයි තථාගතයන් වහන්සේ එකතු වෙලා තියෙන යහපතත් සමගයි ඒ නිසායි මේ සැපසේ වාසය කරන්න කියලා. කවුරුනි කියනවා නම් උපදීම නිසා සැප දුක් විඳුණා කියලා. එහෙනම් කියාවි තථාගතයන් වහන්සේට සොඳුරු උපතක් තියෙනවා කියලා. කවුරුනි කියනවා නම් මෙලෝදී උපක්‍රම කිරීමෙන් සැප විඳින්නේ කියලා. එතකොට කියයි තථාගතයන් වහන්සේ යහපත් උපක්‍රමයේ කළා ඒ හේතුවෙන් සැප විඳින්නේ කියලා. කියන මහණෙනි මේ නිසා පෙර කරන ලද කර්මෙන් සියල්ල සියලු සැප දුක් ලැබෙන්නේ කියලා කෙනෙක් කියනවා නම් ඒනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. ඒ මතයේ කෙනෙක් නොපිළිගන්නවා නම් ඔහුගෙනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. දේවමැවිල්ල යමෙක් පිළිගන්නවා නම් ඔහුගෙනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. දේවමැවිල්ල යමෙක් පිළිගන්නේ නැත්නම් ඔහුගෙනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. මේ සැප දුක් ලැබෙන්නේ එකතු වීමෙන් කියන මතයේ ඉන්නවා නම් ඔහුගෙනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. ඒ මතේ නැති එක්කෙනාගෙනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. ඊළඟට මෙලොවදීම උපක්‍රම හේතුවෙන් මේ ලෝක කෙනෙක් සැප දුක් විඳින්නේ කියලා කියනවා නම් ඔහුගෙනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. මේ ලෝකේ ඒ මතේ පිළිගන්නේ නැති එක්කෙනෙක් කියනවා නම් ඔහුගෙනුත් ප්‍රශංසා ලබන්නේ තථාගතයන් වහන්සේ. මේ නිසා මහණනි තථාගතයන් වහන්සේ මේ කරුණු 10ම පැසසුම් ලබනවා කියලා දේශනා කළා. මේ දේශනාව අහලා ඒ භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. දැන් මේ දේශනාවේ අන්තර්ගතය ඇතුළත් කරුණු දැන් බලන්න ආයෙමත් මතක් කළා. ඒතර බුදුරජාණන් වහන්සේට ඕන වුණා ආර් නිගණ්ඨනාථ පුත්‍රගේ බහට අවනත වෙලා ඉන්න ශ්‍රාවකීන්ට ඇත්ත පහදලා දෙන්න මහන්සි ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඒගොල්ලන්ගේ උපක්‍රමය ඵල රහිතයි. මොකද ඒගොල්ලෝ කටයුතු කරන්නේ මොකක්වත් ආතපාත නොදැන. එතකොට ඒගොල්ලෝ යන්නේ නොදැන ගියොත් අතරමඟ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නොදැන යන එකක් නෙමෙයි, මේක දැන යන ගමනක්. උන්වහන්සේ ඒගොල්ලන්ට උපමාවක් කිව්වනේ. මොකන්ද කියපු උපමාව? ඔව්, අර විෂ සහිත හුල ඇනිච්ච පුද්ගලයාගේ විහුල තියෙද්දි එයා ඊට පස්සේ දිගටම වෙන සිද්ධිය දන්නවා. ඊට පස්සේ එයා සනීප වුණාම එයා දන්නවා මට මොකද්ද වුනේ, මම මොකද්ද කෙරුවේ, ඊට පස්සේ මං කොහොමද සනීප වුණේ, දැන් මට කොහොමද කියලා ඔක්කොම දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම දන්නේ නැතුව තමයි මේ ඔයගොල්ලෝ ඔක්කොම කියන්නේ. ඒ නිසා මේ උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමයේ කරාම ඒකෙන් ප්‍රතිඵල තියෙන්න ඕනේ කියලා උන්වහන්සේ ඊට පස්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ට. ඒ උපක්‍රමයේ කියා දෙන ආකාරයත් ඒකෙන් ඒ ශ්‍රාවක ජනයා සුවපත් වෙන ආකාරයත් කියලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ උගන්වුවා මේ හතරුනි ධ්‍යානය දිනු කළාට පස්සේ
ලබන ඥාන තුනක් ගැන මොනවද ඥාන තුන? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුද්ධූපපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ. ඉතින් මේ ආකාරයට කරුණු කියද්දී අර නිගණ්ඨයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔහිලා නිନ୍ଦා ලබන ලෝකේ කරුණු 10කින් නිନ୍ଦා ලබනවා කිව්වා. මිනිස්සු පාල් කරනවා කිව්වා. නමුත් තථාගතයන් වහන්සේ ඒ කරුණු 10ෙම ප්‍රශංසා ලබනවා කිව්වා. මොකද මේ මේකේ දුකකුත් නැහැ. සැපසේ සැපේ කරා යනවා. ඒ නිසා මේක මේ විදිහට තේරුම් ගන්න කිව්වා. කෙනෙක් දුක මෙහෙවනවා කිව්වා දුකට කෙනෙක් ඒක මේ වගේ කිව්වා. මොකක් වගේ කිව්වද? ඒ දුකට මෙහෙවන්නේ කාරණේ යනකම් විතරයි කිව්වා. ඊට පස්සේ දුකට මෙහෙවන්නේ නැහැ කිව්වා. උපමාවක් කිව්වා. මොකද උපමාව? හී වඩුවෙක් ඔව් ඇදෙවෙච්ච හීයක් රත් කරලා ඈ රත් කරලා කෙලින් කරනවා. කෙලින් කළාට පස්සේ ආයේ තවන්න දවන්න දෙයක් තවන්න දවන්න දෙයක් නැහැ කිව්වා. මොකද යමක් පිණිස යමක් තැවිය යුතුද දැවිය යුතුද ඒක සම්පූර්ණ කළා කිව්වා. ඒ වගේ කියනවා සමහර කෙනෙක් ඉන්න පුළුවන් කිව්වා. මොකද සැපට මෙහෙවෙනකට අකුසල් වැඩෙනවා. එතකොට යා මොකද කරන්නේ? දුකට මෙහෙවනවා කියලා. ඊට පස්සේ අර අකුසල් වැඩෙන එක නැවතිලා කුසල් වැඩෙන්න ගන්නවා. කුසල් වැඩුණාට පස්සේ ඒක අතාරිනවා කියලා. එතකොට ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ විදිහට තථාගතයන් වහන්සේගේ ධර්මයේ නුවණින් මෙනෙහි කරගෙන ගිහිල්ලා මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම දැන් බලන්න මේක මුලත් පිරිසුදුයි, මැදත් පිරිසුදුයි, අගත් පිරිසුදුයි, ආර්ථ සහිතයි, පැහැදිලි වචනවලින් යුක්තයි, පිළිකා නැහැ. එතකොට මේ ධර්මයේ ඕන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ මාර්ගයේ වැඩපිළිවෙල ඕන කෙනෙකුට ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ශාස්ත්‍රුත්වය ගැන අපි සිතේ පැහැදීමක් ඇති කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ දෙපා ඇති සතුන් ඇද්ද, සිව්පා ඇති සතුන් ඇද්ද, බොහෝ පා ඇති සතුන් ඇද්ද, මේ ලෝකේ යම්තාක් ලෝක ඇද්ද, ඒ සියලුම දිය අතර තථාගතාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යමෙක් පහදිනවාද ඒ පහදීමට ලැබෙන විපාකයේද අග්‍රයි කියලා. ඒ තථාගතයන් වහන්සේ යමෙක් කෙරෙහි පහදිලා අග්‍ර විපාකයක් ලැබෙනවාද ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි මේ ඇති කරගන්න චිත්ත ප්‍රසාදේ අපටද අග්‍ර විපාක පිණිස හේතු ආසනාව වේවා. සාදු.